this is flow is yours now, or what do you mean? Good morning and thank you very much, sir. Yes, we can have a nice time. Very nice to meet you all again. මං හිතන්නේ මෙතන මම දන්න අයත් ගොඩක් ඉන්නවා අවුරුදු 7ක් 8ක් විතර අපි එකට වැඩ කරනවා නේද මට උදේම එනකොටත් එක නෝනා කෙනෙක් කිව්වා අම්මී අර කොහෙදි හරි කල්පිටියේදි හම්බුණාටත් වඩා මැඩම් ලස්සනයි කියලා ඉතින් මං කල්පිටියට ඕන විදියට ගියා සෙත්ශ්‍රීපායට ඕන විදියට නැත්තම් බෑනේ මැඩම් නේද මට අවසර දෙන්න මගේ වැඩසටහන පවත්වගෙන යන්න ගොඩක් මගේ වැඩසටහන් කටපාඩම් කරලා බලලා තියෙනවා කොහොම වෙතත් මම ඕගොල්ලන්ට ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම මේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ගැන වැඩිය දන්නේ නැහැ හැබැයි ඔබේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ගැන මම හොඳට දන්නවා අතිරේක ලේකම්තුමනි යාලේගම මැතිතුමනි මට අවසර දෙන්න ඒ වගේම ජේෂ්ඨ සහකාර ලේකම්තුමියනි මට අවසර දෙන්න සියලු මාණ්ඩලික නිලධාරීන් සහ සිසු නිලධාරීන්ගෙන් අවසරයි අලුත් අවුරුද්දට අලුතෙන් හිතන්න අපි හෙනම් ලෑස්ති වෙමු. එතකොට අලුතෙන් හිතමු අලුතෙන් සැලසුම් අලුත් අවුරුද්දට අලුතෙන්ම හිතලා අලුතෙන්ම හැඩ ගැහමු කියන එක තමයි මම කතා කරන්නේ. ඒ වගේම මං හරි ආසයි මේ මට තේරෙන විදිහට රටේම සැලසුම් හදන දෙපාර්තමේන්තුව. රටේම සැලසුම් වෙනස් වෙන්න බෑ. මං ඒක මේ වැඩසටහන ඉවර වෙනකොට කියනවා සැලසුමක් නැතුව කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. දැන් මේ වැඩසටහනට ආපු වෙලාව ඉඳන් හරිම සැලසුම් සහගතයි වෙන එකක් තියාකාරක පාක් කරන තැන ඉඳන්ම සැලසුම් සහගතව වැඩසටහන සංවිධානය කරලා තියෙන ඕගොල්ලොන්ගේ මූණු දැක්කහමත් එහෙමයි. එතකොට හැබැයි මේ හැම කණ්ඩායමක් අතරෙම ගොඩක් වෙලාවට කිසිම විදිහකට වෙනස් කරන්න බැරි මිනිස්සුත් ඉන්නවා. ඒකත් මම ඕගොල්ලන්ට කියන්න ඕනේ. සර තරහ වෙන්න එපා. මම මේ දෙපාර්තමේන්තුවේ විතරක් නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ එක එක දෙපාර්තමේන්තුවල වැඩසටහන් කරලා අත්දැකීම් ගොඩක් තියෙන හින්දා. මම ඉල්ලීමක්ම කරනවා මේ YouTube එකේ මම මේ කියන්නේ අනේක දාන්න කියලා මම හරිම සතුටටපත් වුණු දෙපාර්තමේන්තුවක් තමයි තුන්වෙනිදා මං ගියා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට මගේ හැඳුනුම්පත අලුත් කරගන්න. ඉතාම කාර්යක්ෂමව ඉතාම පිළිවෙලට හතහ මාරට ගිහින් ඇතුළට දුන්නා 10 වෙනකොට මගේ අතට මගේ ඐඩෙන්ටි එක ඒක හරිය ඉගෙන ගත්තේ නැති කෙනෙකුට සමාජාශ්‍රයක් නැති කෙනෙකුට කොළඹ පුරුදු නැති කෙනෙකුට උනාත් ගිහින් කරගන්න පුළුවන් විදියට හරි ලස්සනට ඩයිරෙක්ට් කරනවා සර් මෙතනින් යන්න මෙහෙම යන්න මෙහෙම යන්න මෙහෙම කරන්න එතකොට ග්‍රාම නිලධාරී මහතුරු නෝන්ලා හරි ලස්සනට ෆෝම් එක පුරවලා එවනවා ඉවත දාන එන්ලොප් එක පවා ඉවත දාන තැනක් දාලා තියෙනවා මට හිතුණා මෙහෙම හදන්න පුළුවන් රටක් ඇයි අපි එකතු වෙලා හදන්නේ නැත්තේ කිය. ඔගොල්ලෝ නිකමට ගිහින් ඔගොල්ලෝ ළඟ තියෙන පරණ ඐඩෙන්ටි කාඩ් එක නම් වන් ඩේ සර්විස් එකක් හරි කරගන්න ගිහින් බලන්න ආඩම්බර හිතෙනවා. ඒකට ඉන්න හිතෙන රටක් කියලා හිතනවා. දැන් අපිත් හිතුවා යන්න ඕනේ කියලා. ඒ වුණාට දැන් ඊයේ හිතුවා මේ තුන්වෙනිදා හිතුවා ඇත්තටම මෙහෙම වැඩ කරන අය ඉන්නවද? එතන ඉන්න අය කන්නේ බොන්නේ එහෙට මෙහෙට මාරුවේ විතර එකට රංචු ගහලා කන ගතියක් මම දැක්කේ නැහැ. එක කවුන්ටරයක් වැහෙනකොට එතනට කෙනෙක් රීප්ලේස් වෙනවා. කිසිම කෙනෙක් පාමයේ රස්සියාදු වුණේ නැහැ. තමන්ගේ වැරද්දෙන් නමේ මොන හරි හිම වෙනසක් තිබ්බොත් ඇර ඒකටත් දොළොස්වෙනි කාමරයේ සහකාර ලේකම්වරයෙක් මං හිතනවා SLA ඔෆිසර් කෙනෙක් දාලා තියෙනවා හරිම මානුෂිකයි හරිම පිළිවෙලයි. ඉතින් එහෙම රටක් හදන්න අපිට පුළුවන් සර්. ඒ කියන්නේ අපිට පුළුවන් හැබැයි එහෙම බැරි තැනුත් තියෙනවා. උකටලී වෙලා උදාසීන වෙලා අනිත් හැමෝටම බැන බැන ජීවත් වෙන එක 21 වෙනි සියවසට ගැලපෙන්නේ නැහැ. මේක කරන්න බෑ. මේක කරන්නේ කොහොමද? පිස්සුනේ ඌව කරන්න පුළුවන් වැඩද? මෙච්චර කල් මේකේ මෙහෙම තමයි උනේ. ඒ සමහර අය උපතින්ම අරගෙන එන ලක්ෂණ. ඉතින් මතක තියාගන්න 21 වෙනි සියවසට අලුතෙන් යන්න අලුතෙන් හිතන්න අලුතෙන් යන අපි අලුත් අවුරුද්දෙම අලුත් වෙන්න ඇඳුම් වලින් විතරක් නෙමෙයි ගෙවල් පේන්ට් කරලා නෙමෙයි මකුළු දැල් කඩලා නෙමෙයි හදවතින්ම මනසින්ම අලුත් වෙන්නේ කොහොමද කියලා කතා කරන්න තමයි මම මේ උත්සාහ කරන්නේ ඔබට කියන්න හදන්නේ මම පොඩක් ඔය පැත්තට එන්න බලන්නම් අපි බලමු ඇහෙනවද කටහඬ කියලානේ කවියක් එහෙම කියන්න ඕන නම් මෙතනට එන්න ටික හරි අමාරුයි එකම තැන ඉඳන් කතා කරන එක මට
ඇහෙනවද? මෙහෙම කිව්වත් ඇහෙනව නේද? ඇහෙනවනේ. ආ එහෙනම් එහෙම කතා කරමු. නැත්තම් අතන මිඳන් කතා කරනකොට ටිකක් එපා වෙනවනේ නේද? මේ උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඉඳන් එළි වෙනකන්ම බැරි කමටම කංකෙන්දිරි ගානයි ඉන්නවද මෙතන? අනේ බෑ. එළි වෙන්න පටන් ගන්නොත් අපෝ හදතිර පායලාද? නැගිටින්න බෑ. ඊයේ රිදීනකොට රෑ වුණා. හා එහෙම බැරි කමටම කංකෙන්දිරි ගානයි ඉන්නවා නම් ජීවිතේ දිනන්න බෑ. ජීවිතේ දිනන්න බෑ. අදට අවුරුදු ගානකට කලින් මම මේ කොම්ප්ලෙක්ස් එකේ වැඩ කරලා තියෙනවා. මේ කම්ප්ලෙක්ස් එකේ වැඩ කරලා තියෙනවා. ඒතර අත්දැකීම් තියෙනවා. ඒතකොට ඒක නතර වෙනකොට ඊට පස්සේ පටන් ගන්න මොනවද? දැන් ඕගොල්ලෝ සැලසුමක් හදලත් හෙට අනිද්දා පෙන්ෂන් යනවනේ. ওই ටිකත් ඔහොම ගෙවිච්චාවේ. බෑ අප්පා කරා ඇති. එහෙම හිතන අය ඉන්නවා. මට දැන් එනකොට කෙනෙක් ඇහුවා මේ අවුරුද්ද ඇහුණා මට දෙන්නේ කිසි මං අනුගේ කතා වලට ඇහුම් කන් දෙන කෙනෙක් නෙවෙයි. නමුත් ඇහෙන ඒවා නවත්තන්න බෑනේ. එක පැත්තකින් සමාජ විද්‍යාත්මක වේවා ඕනෙත් වෙනවා. ඒගොල්ලෝ අහන එයා අහනවා මේ ෆෙස්ටිවල් ගත්තද බං අක්කේ? මම හයියෙන් පාරේ අතන එන ටික උදේ 9යි 5යි එතකොට. හරි එතකොට ඕගොල්ලෝගේ පොල තියලාලු මේ මාසේ මුල තියලාලු පොල පල්ලෙහා පොල තියලාද ඒක? ඉස්සරහට තියනවානේ. ඔව් එතකොට ගියා කිව්වා මේ වැඩන්නේ ඕක අරගෙනකොට වාෂ්ප වෙලා යයි. දැන් බලන්නකෝ උදේ පාන්දර වැඩට එන ගම වැඩක් නැහැ වාෂ්ප වෙන්න හරි අතර දෙනවනේ වාෂ්ප වෙන්න මොකෝ අපි ගින් උදුර ගන්න බෑ නේද? ඒ බඩුව අරගෙන එහෙම තමයි සල්ලි වල ක්‍රය ශක්තිය වෙනස්. අනිත් එක මේ මිනිස්සු අනේන වෙලාවක නිල් පාට මොනවාද ඩෙන්ටි දාගත්ත බෑන්ඩ් එකෙන් ඩෙන්ටි දාගත්ත මිනිස්සු කොහොමද මනින්නේ කියලා හිතන්නකෝ. රජයේ සේවකයෙක් කියනකොට වැඩක් නෑ බං අක්කේ ඔක වාෂ්ප වෙලා. ඒතර අර මිනිස්සු ඇතර ඇත්ත නේද? මගේ සල්ලිත් වාෂ්ප වෙනවනේ. හිතන්නත් කලින් යාගේ සල්ලි වාෂ්ප වෙනවා එතකොට. අපි එතකොට දුක බෝ කරගෙන ඉන්නේ. නේ? ඔයගොල්ලෝ මෙතන දිනේ දැන් අද මගේ ප්‍රෝග්‍රෑම් එක බැලුවම රෑ 11 වෙනකම් මම දැන් සර්ට ඇහුණා 10ට එන්න 11ට එන්න ක්ලිනික් එකට එක එක්කෙනාට මම කියනවා. රෑ 11 වෙනකම් ඉන්නවා. ඒ දවස තව කෙනෙක් වෙනුවෙන් කැප කරන්න අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? පැය 24 අපි හැමෝටම එකයි. මොකෝ ගාමිණී හේමගේ මහත්තයාට වැඩියෙන් පැයක් දීලා යාලේගම මහත්තයාට තව පැයක් වැඩිපුර දීලා මැඩම්ට වැඩිපුර පැයක් දීලා හිම වෙන්නේ නැහැ. අපි හැමෝටම පැය 24 එකයි. අපි හිතන විදිය වෙනස් කරගන්නයි ඕනේ. හිතන විදිය වෙනස් කරන්නේ කොහොමද කියලා අපි බලමු නේද? දැන් තමන් තුල සැඟව තියෙන දක්ෂතා මතු කරගන්න හිතන්නේ කවුද? මම දැන් ඕගොල්ලන්ට දෙනවා ලස්සන සින්දුවක් අහන්න දෙනවා. ඒ සින්දුව කියන්නේ ඇත්තටම අම්මා ගැන. මට ඒ අතරතුර මම ඕගොල්ලන්ට චෝක් පෙට්ටි දෙකක් මම අද ගෙන්න ගත්තා. ඔය හිටපු ගමන් මට එන සිතුවිලි මේ ඒවා ඒ වෙලාවෙම ක්‍රියාත්මක වෙනවා. මම කිව්වා මට චෝක් පෙට්ටි දෙකක් ගෙනත් දෙන්න පුළුවන්. උගලන්ට හාෆ් ෂීට් උත් එකක් දීලා ඇති. එක පැත්තක් ඒකට පාවිච්චි කරන්න අනිත් පැත්ත වෙන එකකට පාවිච්චි කරන්න. මට දැන් ඕගොල්ලෝ මෙච්චර කල් සැඟවිච්ච දක්ෂතා තියෙනවද නැද්ද කියලා දන්නේ නැහනේ. අපි බලමු මෙන්න චෝක් පෙට්ටිය. මම මේ පැත්තට එකයි මේ පැත්තට එකයි දෙනවා. සර්ගෙන්ම පටන් ගමුකෝ. මේ පැත්තටයි දෙනවා. මං මගේ කතාව අහගන්න ගමන් ඔය චෝක් පෙට්ටියෙන් ඕගොල්ලෝ ළඟ තියෙන හාෆ් ෂීට් එකේ භාගයක් හරි පාවිච්චි කරලා මොකක් හරි කොලයක් දැන් ඔන්න කොලේ හම්බ වෙයි ඕගොල්ලන්ට සින්දුව යන අතරතුර. ඕගොල්ලෝ කැමති අම්මා දැන් කියන්න එපා මට චිත්‍ර ඇඳින්න බෑ. මං චිත්‍ර ඇඳලා නෑ. හරි සැඟවිච්ච කුසලතා තියෙනවද බලන්න මේ චිත්‍රය අඳින ගමන් අපි මේ සින්දුව අහමු. මං කොලේ දෙපැත්තම තියාගන්න. ඕගොල්ලෝ කැමති ඕගොල්ලොන්ගේ අම්මා. අම්මලා එක්කෙනයිනේ ඉන්නේ. අම්මලා නැති කවුරු හරි හිටියොත් ඕගොල්ලෝ අහලත් ඇති කුඩම්මලා ගැන කියන කවියක් මං අද එක කවියයි කියන්නේ මගේ ඔයගලන්ට තේරෙනවා මගේ හඬ පොඩ්ඩක් නාසික්කයි. අයියෙත් බෙහෙත් දීලා තමයි මේ සරමටවත් ගත්තේ. මේ ටිකේ ටිකක් වැඩි වුණා. ගෑණියෙක් සර් ඇහුවාද ගෑණියෙක් වචන කීයක් කතා කරන්න ඕනද දවසට කියලා. සර් වචන 20000යි සර් ළඟ ඉන්නවද දැන්නේ නැහැ. ඊට වැඩිය කතා කරන ගෑනුය. පිරිමියෙක් 1500යි. පිරිමිය ඔෆිස් එකේ 1500 කතා කරලා ගියාම gedara නෝනත් එක්ක කතා කරන්නේ නැහැ. එතකොට තමයි නෝනා බණින්නේ ඔයගොල්ලෝ. ඔයාලට ඉතින් ඔෆිස් එකේ ගෑනුයෙක් මුකුළු කරන්න පුළුවන්. අපි කව මොන හරි යවොත් තමයි බැරි නේද? මුකුළු නෙමෙයි ඉතින් රාජකාරියට ගෑනු එක කතා කරන්න එපැයි. ගෑනුනේ වැඩි රාජ්‍ය සේවය දැන්
නේද? දැන් ඔය පහුගිය දවස්වල මම කරපු දේශනාවකදී මම කියනවා ඉස්සර කාන්තාව කරේ දරුව බලාගෙන gedera ඉන්න එක. ඒත් එහෙම ඉන්නවට මම කැමති නෑ. මම කැමති කාන්තාව ඉස්සරහට එනවට. ඒ කැලල දැම්මේ නෑ. ඉස්සර කාන්තාව කියන කැලල විතරක් දැම්මා. දොර දිගට හරහට නෝල්ලා ටික මට බනින්න පටන් ගත්තා. මුළු කතාවම අහන්නේ නෑ. සමස්ත චිත්‍රය බලන්න ඕනේ. මම ඇත්තටම කැමති මැඩම් ගෑනු ළමයි තමන්ගේ සීමාවන් ඉක්මවල ඉස්සරහට යනවට. ඇයි මෙච්චර බාලිකා පාසල් නැත්තා? ඇයි අපි ගෑනු ළමයි උගන්වන්නේ? ඇත්තටම ගොඩක් වෙලාවට ওই සමාජ මාධ්‍යවල යනේවා භාගයක් අඩු කරලා වැඩි කරලා තමයි දාන්නේ. ඒක නිසා මට ඒකට උත්තර දෙන්න කියලා ඇත්තටම මට කිව්වේ බලංගොඩ අසංකය හරීම වරීඩ් ඔයා කියන දේනේ මේ සමාජගත වෙන්නේ අනේ මේක දාන්න කියලා අසංකටත් මම මේ වෙලාවේ ස්තුති කරන්න ඕනේ. යා කියනවා මේක මුළු කතාවම කොහෙදි හරි නිවැරදි කරන්න ඕන මම ඒක නිවැරදි කරා. මම කිව්වේ කාන්තාව වැඩ කරන්න ඕනේ ගෙදරට කොටු වෙන්න එපා. කාන්තාවටන් දක්ෂතාන් තියෙනවා. ගොඩක් වැඩිපුර දක්ෂකම් එළියට ගන්න. මම අර කවිය කියන්න. චෝ කූර කූර බෙදා ගන්න. අපි බලමු ඒකත් බෙදා ගන්න නැත්තම් කොහොමද කරන්නේ කූර මේකත් පාඩමක්. චෝ කූර දෙකට කැඩුවත් ඒ පාටම ගානවා. කැඩුණා කියලා පාට නොගයින කියලා නිසා ඔයගොල්ලෝගේ ජීවිත බිඳෙන තැන් රිදෙන තැන් විරුද්ද ගන්න ඕන හිතනවාම හිතන්න චෝක්කූර දෙකට කැඩුවත් තුනට කැඩුවත් පාට පාට වෙනවමයි අපි තියනගේ කොච්චර කොච්චර කරත් අර මේ අර කියන්නේ සඳුන් ගහ කොච්චර සිඳිත මඩිත එක ලෙස පැති රෙයි සුවඳ කියලා කියනවා නේද එහෙම ඒ වගේ තමයි කඩලා හරි ගන්න අරගෙන පාට කරා ම අපි අර සින්දුව මේ කවියෙන් පස්සේ හමුස Kiri maduvel, kiri maduvel, kiri ammi, apit kirat hanana, daru ammi. Anundipu bat badnupi, rei ammi, ඇත ඉඳන් මට අත වනකන් අම්මේ ඒක මේ අම්මලති රමේ කියපු ජන කවියක් කතරුවක් ඥාතයි ඒකටම ගුණදාස් කපුගේ මහත්තයා හරි ලස්සන සින්දුවක් කියලා දීලා තියෙනවා මොනර මාළු උඩහල්ලේ නේද තියෙන්නේ අපිට මාළු අලකොළ දෝ අදත් කුඩම් මේ චිත්‍රය හොම ඇඳ ඇඳ යන්න මේ ගීතය නම් අම්මා ගැන නෙවෙයි තාත්තා ගැන තාත්තා කෙනෙක් අහනවා අම්මා වරුන් විතරද මතු බුදු වෙන්නේ කියලා ඔය එක මාත් හිතනවා තාත්තලා කරන කැපකිරීම කාටවත් පේන්නේ නැහැ මගේ YouTube channel වල ඒක ඇති ඕන තරම් ඒක ගැන බලන්න කමක් නැහැ පුළුවන් පාටින් පුළුවන් විදිහ රඳින පාට නෙමෙයි වැදගත් චිත්‍ර නෙමෙයි වැදගත් ඕගලන්ට ගොඩ කාලෙකට පස්සේ අඩුම ගානේ නේ අඳින්න පාට වතු තාත්තා දෙන කමන්නේ මට ඕන උනේ ඔළුවේ වම දකුණ දෙපැත්තට යනවාද කියලා බලන්න තමයි සින්දුව අම්මා තාත්තා ගැන අඳින්න කිව්වේ අම්මා ගැන හරි එතකොට මම කිව්වේ අම්මා අඳින්න මං කිව්වේ සින්දුව අහන්න කවිය අම්මා ගැන හරිද අපි ජීවිතේදී වරද්ද ගන්න සෑම මෙතන තමයි කියන පණිවිඩේ නෙමේ ඔයගොල්ලන්ට යන්නේ කියන පණිවිඩේ නෙමේ යන්නේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව අලුත් මෙහෙම දෙයක් පටන් ගන්නවා මෙහෙම දෙයක් කරන්න යනවා මෙහෙම කරනවා අලුත් මෙහෙම එකක් තියනවා කියලාවත් දැන් දැනෙන්න පටන් ගත්තේ ළඟදීනේ ලංකාවේ මිනිස්සු ඇත්තටම මේකක් දන්නේ නැහැ දැන් මං ගොඩක් අයගෙන් හිටකෝ විතර එච්චර කියලා මං කිව්වම භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ කියලා මේ මොකද්ද කියලා ගොඩක් අය දන්නේ නැහැ හරි මං හිතනවා මේ සර් ඉන්න කාලේ මේ ලේකම් බොරු ඉන්න කාලේ මේක ගැන මීට වැඩිය ලොකු සැලකිල්ල දැනගනි යොමු වෙයි කමන්නේ චිත්‍රය අඩුපාඩු සම්පූර්ණ කරන්න. ඊළඟ එක තමයි ඔබේ හිත හරියටම පාත්‍යක් වගේ. දැන් ඕගොල්ලන්ට මෙතන වැඩදුන තැන හිතන්න තාත්තලා ඇඳපු අය අහගෙන ඉන්න ඇහැයි කනයි හිතයි එක එක තැන්වල වැඩ කරා. මම කටින් කිව්වේ අම්මව අඳින්න. සින්දුව දැම්මේ තාත්තා ගැන. කවිය කිව්වේ අම්මා ගැන. චිත්‍රය අඳින්නේ අත. හැබැයි ඕගොල්ලන්ගේ ඔළුව තිබුණේ එහෙම පිටිම වෙනසනක සමහර අයගේ කොහොමද එතකොට භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව වගේ තැනක සැලසුම් ක්‍රියාත්මක කරන්නේ හිත හීලා නැහැ හිත හීලා නැහැ නේ හිත එක 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 තැඟුල වෙන වෙන දේ දැන් උන් ඇවිල්ලා කියනවා
මේ වැඩේම කියනකො තරහ වෙන්න එපා. අපි ඉතින් මේක ඇතුලේනේ YouTube එකට යනවා එක වෙනම වැඩ. හැබැයි දැන් මේකම උනා මොකදද මේ? ඇයි මේ? මේ අවුරුදු කාලේ වෙන වැඩ නැතුවද? ඇයි මේ? මොකදද? එහෙම කියලා ඉතනයි ඉන්න පුළුවන්. ඇයි? මම පටන් ගන්නකොටම කිව්වා ඕනම දෙයක් උකට ලීව ඉන්න අය ඉන්නවා. බුදුහාමුදුරුවෝත් එහෙම උකට ලී වෙච්ච මහන මේ මේ ස්වාමීන් වහන්සේලාට දේශනා කරලා තියෙනවා උකට ලී වෙන්න එපා. කොයි දෙයකටද? දැන් මං සර්ගේ අද සමයි මං මේ පැත්ත දැනගත්තේ. භූගෝලය කරලා නැවත කැලණිය විශ්වවිද්‍යාලයෙන් ස්වභාවික විද්‍යා සම්බන්ධව ඉගෙනගෙන එහෙම් පිටින්ම ඩිෆරන්ට් දෙක තනිකර වෙනස් මාතෘකා දෙකක් ඒත් අතාරින්නේ නැහැනේ උත්සාහය නේ උත්සාහය අතාරින්නේ නැතුව ඉස්සරහට යන මිනිසුන්ට දිනන්න පුළුවන් දැන් ඔබේ ඔබේ හිත මං කිව්වා පාත්‍යක් වගේ ඒ පාත්‍යේ වල් පැල හිට වෙන්න පුළුවන් වල් හැදෙන්න පුළුවන් නැද්ද වල් පැල මල් පැල හැදෙන්න පුළුවන්ද නිකන් ඉබේ මල් පැල හදන්න ඕනේ වල් පැල හැදෙනවා දැන් ඔබේ හිතත් එහෙම තමයි ඕනේ තරම් දේවල් වැඩක් නැති දේවල් ඔබේ ලිෆ්ට් එකේ ඉඳන් උඩට යනකම් වැඩක් නැති දේවල් එනවා ඕගොල්ලෝ ඊයේ මං අහගෙන හරි ලස්සන කතාවක් අපේ රටේ ගොවියා සතුටුමත් නැහැ වෙළෙන්දා සතුටුමත් නැහැ පාරිභෝගිකයා සතුටුත් නැහැ කවුරුත් සතුටු වෙලා නැහැ හැමෝටම ආදායම මදි 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 කියලානේ කියන්නේ. ඔගොල්ලෝ අද විශ්වාස කරන්න ඇති කතාවක් මම කියනවා මට මේ දවස් සැලසුම් කරගන්න බැරි හින්දා අද පාන්දර 4ට නැගිටලා පෑලියගොඩ මාළු මාකට් එකට ගිහලා මාළු තරන් තියලා තමයි මං ආවේ ගෙදර. මාසෙකටම හරියන්නේ මාළු ගේන දැන් ඉතින් යනවා. දැන් ජීවන වියදමට මොකද්ද සැලසුම් කරන්න පුළුවන් හරි අඩු තැනකින් මාළු ගම්. අඩු තැනකින් එළවලු ගම්. ඉතින් එහෙම නිදියන්න හිතුවා නම් බෑ ඔකත් කරලා ඉන්නවා මෙහෙම කියලා හිතුවා නම් සැලසුම් හදා ගන්න අමාරු. රෑ 11 වෙනකම් විවේකයක් ගන්න බෑ හෙට පෝය අනිද්දා මේ විදිය එතකොට මෙහෙම මෙහෙම වැඩසටහන් ටික තියෙනවා. හොඳම දවස ආද 4ට නැගිටින්න 4ට යන් කියලා 4ට ගෙදර උදව්වට ඉන්න ළමයිකුත් එක්ක ගිහිල්ලා මාළු අරගෙන ආවා. ඒකත් හරි අත්දැකීම් ලබන්න හොඳ තැන. ළඟ ඉන්න අය පුළුවන් නම් බාල්දියක් අරගෙන ගිහින් බලන්න. ඇත්තට ඇත්තට සර් ඈ නෑ මාළු ගන්න නාන ඕනේ නාන ඕනේ ඇවිල්ලා මං නාලා ආවේ මාළු අරගෙන ඒකටත් වෙලා තියලා තමයි ගිය හයමාර වෙනකොට ගෙදර ආවොත් හයමාරෙන් පස්සේ නාලා ඇඳ ගන්න පුළුවන් කියලා හිතලා එහෙම ඒ කියන්නේ මං කියන්නේ මගේ පොඩි සරල උදාහරණයක් ඔයගොල්ලන්ට කිව්වේ දැන් මල් පාත්තියක් කරගන්න නම් මල් පැල වැවෙන්න දෙන්න ඉබේ වැවෙන්නේ නැහැනේ එහෙමනම් මල් පැල ගලවන්න ඕනේ නේ ඉතින් ඔබේ ඔබේ ඒ හිත කියන පාත්‍යයේ වල් පැල හැදෙන්න දෙනවද මල් පැල හිටවනවද කියන එකේ වගකීම කවුද ගන්නෙ? ඕගොල්ලෝ ගන්න. ඕගොල්ලෝ කතා කරන්න කතා නොකර ඉන්න එපා. ඉතින් නොකිය නොසලකා හිටියොත් මල් පැල ඉබේම මැරිලා යනවා. හැබැයි වල් පැල වලට ශක්තිය තියෙනවා. වතුර නැතත් පෝර නැතත් මල් පැල වහගෙන නැගිටින්න සර්. දැන් මෙතනත් එහෙමයි සර් දෙයක් කරන්න හද මම මේ සර් මම මේ ගාමිණී හැවගේ මහත්තයාට නෙමෙයි මේක කියන්නේ. කවුරු වුණත් මෙතන ඉන්න අලුත් අධ්‍යක්ෂක ජෙනරාල් අලුතෙන් එන කෙනා අලුත් විෂන් එකකින් වැඩේ පටන් ගන්න. මේක ඉස්සරහට ගෙනියන්න ඕනේ. හිතර ඉස්සරහට ගෙනියන්න කී දෙනයි දෙන්නේ? යන මිනිසුන්ටත් මොකද වෙන්නේ බලන්න. ඔන්න ගියා ඉතින් අලුතෙන් ආපු එක්කෙනාටත් ලස්සන වචන තියනවානේ. අනේ ගොට්ටු අල්ලන්න ගියා කියනවා, මුට්ටි අල්ලන්න ගියා කියනවා. මම මේවා එකක්වත් දන්නේ නැහැ මෙහෙ වුණාද නැද්ද කියලා. මං කියන්නේ වෙන්න පුළුවන් දේවල්. කවුන්න ගියා පිටිපස්සේ දැන් ඒතකොට සමහරලා ඇවිල්ලා සර්ට කියයි හෙට අනිදා කවුරු හරි වුණාසේ ඇවිල්ලා කියයි මට නම් ඉතින් ආසයි සර් උදව් කරන්න ඉතින් මගේ අය එකට කෑම කන කට්ටිය කියන ඕවට යන්න එපා බා කියනවා කිව් එන්නේ ආපු මියත් එන්නේ නැහැ ටිකක් කල්යන්නට බය වෙනවා ගොඩාක් සැලසුම් අසාර්ථක වෙනකොට අපි හදනවා ඔය මාළු කටුනි ආය හදලා ඔය අසාර්ථක ආයතන විශේෂයෙන්ම පෞද්ගලික ආයතන වලට ගිහිල්ලා කන්සල්ටේෂන් කරනවා ලොකු ගණන් අරන් එතකොට බැලුවහම පොඩි සිද්ධියක් තමයි මේක කඩන් වැටෙන්නේ හේතුලා තියෙන්නේ. උදාහරණයක් විදියට හිතුවොත් මේ උදාහරණයක් විදියට හිතුවොත් දැන් අපි හිතමු කැමරා පද්ධතියක් අයි කරනවා ආයතනයේ මොනවද කරන්න කියලා බල. ඒකට කැමති වෙන්නේ නැහැ සමහර අය. සමහර අය දවසම මේ මම දැකලා තියෙනවා සමහර ඔෆිස් වල මේ අර මේ ගේම්
computer game bola bara sabam bola wage pimbi pimbi heta meheta yane ewa gaha gaha innawa me ara miss mage niwadu file ekak awada ewilla athi balanda balanokota dawas 3ak piyanna ewilla ne e file ekak me mesara hari 3ak ne eha patthata gihin dala ne saman dakala thiyena as dekata etukota ehema ratak apita karanna ba api ape dewalus karaganna one godak department thura ehttrama me file wala wedene wedi hariyak tama saman giyage file wala wedene keren නිවාඩු හදන ඒවා ඉන්ක්‍රිමන්ට් දාන ඒවා ඒ වගේ දේවල් ඉතින් ඒක නිසා අනිත් අයටත් අපි මොන හරි කරන්න විශේෂයෙන් ඕගොල්ලෝ වැඩි ජවයකින් වැඩ කරන්න ඕනේමයි අවුරුදු පහක් ඇතුළත අපි මේ රට වෙනස් කරන්න ඕනේමයි අපිට වැඩක් නැහැ නායකයා කවුද නායකයා කොළද නිල්ද රතුද නෙවෙයි ප්ලෑන් එක විදියට තියෙන්න ඕනේ ඊට පස්සේ ඇක්ෂන් එක ඒ කරපු ප්ලෑන් එක වැඩ කරන්නේ කොහොමද කියන එක හොයා බලන්න ඕනේ වැඩ කරන අතරතුර පටන් ගන්න කලින් පසු විපරම ඒ හැම තැනදීම සැලසුමක් අනු යන්න වෙනවා අපිට. අපි වේගින් වැඩ කරන්න වෙනවා. සමහරට අපි ජීවිතුන් අතර නැති වෙන්න පුළුවන්. නමුත් අපිට අයිතියක් තියෙනවා. අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් එක් කරන ওই සමහර දේවල් මේ අර big match එකේදී බණ්ඩාරවෙල ළමයි දෙන්න මැරුණේ. මීට අවුරුදු 6කට කලින් ඔබට මගේ YouTube එකට ගිහින් බලන්න පුළුවන්. මේ big match වලට රතපෙල පාළි ඕනෙමද කියලා මම ගිහින් කතා කරලා තියෙනවා මගේ YouTube channel එකේ. රෝගියෙක් පාර ගෙනියනවා වෙන්න පුළුවන්. නේ? අසාධ්‍ය මවක් බබෙක් හම්බෙන්නේ නම් අම්මා කෙනෙක් ගෙනියනවා වෙන්න පුළුවන්. හැබැයි මම ඔය ටික එකතු කරගන්නවා ඊළඟ වැඩේ තිබුණාට පස්සේ ඈ. ඔය කොළ ටික. ඉතින් එහෙම ඒවා කරන්න එපා කියලා අපි අනන්ත කිව්වා. හරියටම අවුරුදු 6කට කලින් ඉතින් ඒවට අවධානය යොමු කරාන. පොඩි හරි මේ ළමයි දෙන්නෙක්ගේ තරුණ ලස්සන ජීවිත දෙකක් නිවිනාශ වෙන්නේ. නොසලකිල්ල හින්දා ඒ අම්මා මන් දැක්කා අඬනවා. පන්ති ඇරල ළමයින් නිරමයව. ඔයගොල්ලන්ට අපිට දැනෙනවනේ හදවතට. අම්මලා හැම කෙනෙකුටම දැන ඇයි මෙහෙම මැරෙන්නේ ළම. ඇත්තටම මරණයක් තියෙන්න ඕන තැනක් නෙවෙයිනේ. තරුණ මිනිස්සු තරුණ ළමයි එහෙම තමයි ආවේගශීලී. ඉතින් මේවට අවධානය යොමු කරා නම් මෙහෙම වෙන්නේ නැහැනේ කොළඹ පාසල් වල නගරාන්තර නගර ආසන්න පාසල් වල මේක හරියට කරනවා. ඒක අපි జాగර සිත ඉස්මතු වෙන තැනක්. ඉතින් ඒක නිසා අලුතින් හිතනකොට දරුවන්ට දේවල් කියලා දෙනකොටත් දරුවන්ව වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ ආදරෙන් කිව්වොත් ළමයි ඕන දෙයක් අහන. මම ඒක හොඳටම දන්න දැන් ඊයේ ඇඬුවා එක ළමෙක් අද විභාගයකට යන්න බෑ කියලා ඊයේ දවසේ ඊයේ රෑ අද උදේ කතා කළා දැන් ඒ දරුවව මම විභාගයට සූදානම් කළා යවලා තමයි ආවි තනිකර ඕවර් ද ෆෝන් තමයි කන්සල්ටේෂන් එක කරන්නේ ඉතින් ආදරේ එක ළමයින්ගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් මම ඒක අත්දැකීමෙන්ම දන්නවා ඒක කරන්න පුළුවන් ඉතින් මේ ඕගලන් හර වල්පැල මතුවෙන්න දෙන්න එපා මල්පැල වහගෙන තමන්ගේ හිත ඇතුලේ අඩු ගන්න නේ තමන්ගේ හිත ඇතුලේ වල්පැල මතුවෙන්න දෙන්න එපා මල්පැල හිටවන්න මහන්සි වෙන්න ඕනේ වල්පැල හිටවන්න මහන්සි වෙන්න ඕනේ ඇයි මේ වැවෙනවා කවුරු හරි අනින් ගම දන්නවද මේ ඔන්න ඊයේත් අපි මට දන්නේ නැහැ ඔයගොල්ලෝ ඔක්කොගේම නම් අපි නිකන් හිතමු සමන්මලී කියලා සමන්මලී ඊයේ තවස 4:45 සර්ත් එක මොන මොන හරි කතා කර කර හිටියේ අද අපිටත් දාලා ඇති වැඩ බෙදලා ඇති මේ එහෙම දෙයක් නෙමෙයි සමහරට සමන්මලී කියන ඇති අම්මට සනීප නැහැ මන් දන්නේ නැහැ සර් සමන්මලී කියලා කෙනෙක් ඉන්නවද කියලා එහෙම දේවල් තමයි වෙන්නේ ඒක ඊට පස්සේ සටු නම්බලා නගලා නගලා ඕනේ නැති දේවල් ගොඩාක් වෙලාවට මම අර කවුරු හරි එහෙම කියනවා මම අහන මට වැඩක් තියෙන කතාවක් මට වැඩක් නැත්නම් මට කියන්න එපා මගේම යාළුවන්ට මගේ උදේ හවස කතා කරන යාළුවෝ සමහරලාට කියනවා මේ ඔයා දන්නවද එයාගේ මහත්තයා වෙන කෙනෙක් එක්ක ගිහින්නේ මං කියලා මට අදාළ නැහැ මට වැඩක් නැහැ මං අහන්නේ එයාගේ සින්දු විතරයි මට එයාගේ මහත්තයා ඉන්නවද නැද්ද දාලා ගිහින්ද මට අදාළ ඇත්තට මට අදාළ නැහැ මොකද මං එයාගේ සින්දු රස විඳිනවා නම් මහත්තුරු 10ක් 15ක් හිටියා වුණත් මට කමන්නේ මට එයාගේ සින්දුව වැදගත් එයා කියන විදිය වැදගත් එයා කියන ඔය දැන් මං අලුත් සින්දු වගේක් අහන්න පටන් අරන් තිනවා පුළුවන් නම් අහන්න යකඩ මන මාලි මට එයාගේ නම මතක නැහැ ටිකක් අමුතු නමක් තියෙන්නේ හරි අමුතු සින්දු අමු සින්දුව කියලා එක තියෙන්නේ එයාගේ නම එන්න හරි ලස්සනයි අලුත් වචන අලුත් විදියට ගැලපෙන හැබැයි වෙනම පැත්තක් ඉතින් ඕගොල්ලෝ වයසට හිතෙන් යන්න එපා හිතෙන් වයසට යන්න එපා වයස කියන්නේ ඉලක්කමක් විතරයි මට දැන් 50ක් මට දැන් 60කට ළඟයි එහෙම හිතන්න එපා 50න් පස්සේ තමයි ජීවිතේ පටන් ගන්න එහෙම තමයි පිටර් මිනිස් හිතන්නේ දැන් ඒකින්ද නේ යාලගමස 50න් පස්සේ පටන් ගන්න දැන් අපි යාලගමස ඉස්සරහ තියාගෙන හිටමු
කියමු දැන් පෞද්ගලික ආයතන වල මම දන්නේ ආණ්ඩුවේ නා පෞද්ගලික ආයතන වල ගොඩක් වෙලාවට ලේකම් විදියට දාන්නේ තරුණ ගෑන ළමයිව සභාපතිවරයාගේ මම දන්නේ සර්ට එහෙම වාසනාවක් ලැබිලා තියෙනවා කියලා මල් පාත්‍යම්ම තියනවා ඒක තමයි ඉතින් එහෙම දාන්නේ ඇත්තටම ජවයකින් වැඩ කරන්න උත්තේජනයක් වෙනවා ඒ කියන්නේ යාගෙන නරක අදහසක් නෙමෙයි වේගින් වැඩ කරන අයත් එක්ක තමයි වේගින් ඉස්සරහට යන පුළුවන් දැන් ඔයගොල්ලෝ ගමනක් යනකොට බලන්න හිමින් හිමින් යන කෙනෙක් එක්ක නම් හිමින් හිමින් යපියන් වේගින් යන කෙනෙක් එක්ක වේගින් යන දැන් මගෙත් එක්ක සමහර අයට ඇවිදින්න බෑ මගේ නංගිලටවත් බෑ ඉච්චරට වේගින් මං ඇවිදිනවා පුරුදු වෙලා සහ මගේ වැඩ කරගන්න නැත්තම් කාලේ මදි කාලය කළමනාකරණය කරගන්න ඕනේ දැන් ඔයගොල්ලෝ උදේ මං එන විදිය දැක්කා නම් අතනින් මතුණා මෙතනින් ඇතුළට ගියා විතරනේ දකින්නේ ටක් ටක් ගාලා ඇවිදිනවා ඒක හොඳයි අනේ මේ වයසට ඇවිදින්න බෑ ආතරයිටිස් හැදෙයිද දන්නේ නැහැ ඉස්සරහට එහෙම හැදුනොත් එදාට ඒ විදිහට යනවා දැනට නැහැ ඉතින් එහෙම අපි අපිවම පහත් කරගන්න හිතන්න හොඳම නැහැ විශේෂයෙන් පිරිමි අය බඩ පොඩ්ඩක් අඩු කරගන්නේ කොහොමද ඒක ගැන මම ඉස්සරහට කතා කරනවා ඒ කියන්නේ තමන්ගේ පෞරුෂය බලපානවාද තමන්ගේ රැකියාවට බලපානවා පෞරුෂය බලපානවා පෞරුෂය ගොඩක් ගොඩක් වැදගත් දෙයක් හරි ඉතින් ඒක නිසා ඕගොල්ලෝ වල්පැල ගලවලා මල්පැල හිටවන්න මහන්සි වෙන්න ඕනේ විශේෂයෙන්ම තමන්ගේ මනසේ වල් අද දැන් පුළුවන් නේද වල්පැල ගලවලා මල්පැල හිටවන්න අදින් පස්සේ මං ගැන විතරක් වෙන් මං කියන්නේ මං ගැන නෙමෙයි ඕගොල්ලන් ගැන ඕගොල්ලන් ගැන විතරක් හිතන්න මම මෙහෙම ඉන්නවා මම මෙහෙම කරනවා මට වැඩක් නෑ දැන් වෙනදා හැමදාම පුරුද්දට සමහර ඔෆිස් වල සමහර කට්ටිය ඉන්නවා මුකුත්ම වැඩක් කරන්නේ මම දැක්කලම තියෙනවා උදේට ආපු ගමන්ම ඔක්කොටම ගුඩ් මෝනින් කොහොමද ඊයේ නාට්‍ය බැලුවද අනේ ඊයේ යනකොට මෙහෙමයි උනේ ඒකට යනවා ඊළඟ ඔෆිස් එකට ගිහම මේ මම ගියා අරකටත් ඒකේ මෙහෙමයි ඒකේ අරයා මෙහෙමයි ඒක එහෙම නෙමෙයි මම දන්නවා ඕගොල්ලන්ට නම් එහෙම වෙලාවක් නෑ මං දන්නවා ගාමිණී සර්ගේ පරිපාලන ක්‍රමෙත් ටිකක් වෙනස් එතකොට යා ඕනේ දේ අර දෙහි මිරිකලා ගන්නවා වගේ නොදැනෙන්න කොමාරි ඔගලන්ගෙන් වැඩ ටික කරගනි නේ ඒක අපි එහෙම හිතමු හිත ගැන හරි කල්පනාවෙන් ඉන්න හුද්ද කල්පනාවෙන් හිටියොත් ඕගලුන්ගේ හිත මනස සුවඳ හමන මල්පාත්‍යක් කරගන්න අමාරු නෑ දැන් නැත්තම් මූණු දිහා බැලුවාම සමහර අය ඉන්නේ කඩන් වැටිලා දැන් එපා ඇති දැන් එහෙම බෑ දැන් අපි හොඳට ලස්සනට හොඳට හිනා වෙන්න පුළුවන් මිනිස්සුනේ පරිද අර මේ ප්ලාස්ටික් සර්ජරි කරපු අයට හිනා වෙන්න බෑ දැන්ටත් පාර්ලිමේන්තුවේ ඉන්නා මන්ත්‍රීතුමියක් එයාට හිනා වෙන්න බෑ පව් එයා ප්ලාස්ටික් සර්ජරි කරලා තියෙන කෙනා මූණ එල්ලලා වැටෙන එක නවත්තන්න ප්ලාස්ටික් සර්ජරි කරාම හිනා වෙන්න බෑ එතකොට හිනා වෙන්නේ මෙහෙම එහෙම නෑ ඔයගලන්ට කවුරුත් ප්ලාස්ටික් සර්ජරි කරලා නෑනේ කරලා තියෙන අය ඉන්නවද තාම නෑ අහේනම් අපි හොඳට හිනා වෙලා හිනා වෙ ඇතුළට මෙහෙම ගහ අයියෙන් බක බක කරා නෙමෙයි එක එක hina තියෙනවනේ. උඟුල බලන්න මං අන්න මේ 64 මායන් 64ම අපි කරලා පෙන්නලා ඉවරයි නේද? 64 මායන් 64ම මේ YouTube එකේ දාලා තියෙනවා. 16 16 4 තැනක කරා. බලන්න ඕගොල්ලන්ගේ 64 මායන් වලින් එකක් තමයි දසන් නොපෙන්වා සිනාසීම දසන් පෙන්වා සිනාසීම. ඒතර කොහොමද පිනාවේ? නේ? දැන් ගෑනු ළමයි කාන්තාව ටික හොඳට hina වෙන්න බා. ලස්සනට ලස්සන දිනාවෙන් මේ ළඟදි මං ගියා නුගේගොඩ සමුද්‍ර දේවිය කියලා ලෙක්චර් එකකට ඒගොල්ලෝ හරි ලස්සනට කවිය හදලා ඉවවා කොහොම hina වෙනකොට නුඹ ලස්සනයි අමා කිය මාත් හිතනවා අර මාස් දාපු කාලේ නම් අපි hina වුනේ නැහනේ hina වුණත් පෙවුනෙත් නැහනේ හැබැයි ඇස්වලිනු hina වෙන්න පුළුවන් නේද ඇස්වලිනු hina වෙන්න පුළුවන් හැමතිස්සෙම දවසකට කී සැරයක්වත් hina වෙන්න ඕනේද කී සැරයක්වත් hina වෙන්න ඕනේද දවසකට පුළුවන් හැම වෙලාවෙම hina වෙන්න ඕනේ. දකින හැම කෙනෙක්ටම hina වෙන්න ඕනේ. දකින හැම දෙකෙනෙකුටම ස්තුති කරන්න ඕනේ. මොනවා හරි පොඩි උදව්වක් කරපු කෙනාට thank you. ස්තුති. නේද? ඒ විදිහට කියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපි එහෙම නෑනේ. අපිට hina වෙන්න ඕනේ කෙනාටත් රවණු. gedirida hina වෙන්නෙම නෑ. දැන් නෑස්තර hina වෙන්නෙම නෑ නේද? අඩුයි නේද? විශේෂයෙන් අම්මලා hina වෙලා පටන් ගන්නකෝ දවස gedirama ලස්සනයි. ඇයි අම්මා ගේ ඇතුලේ ඉර වගේනේ අපි අලුත් අර සින්දුව දානවද අප හදා දැන් ඔයගොල්ලෝ ඔය කොලේ අනිත් පැත්ත හරවන් ඔයගොල්ලන්ට හිතෙන විදියට හිතෙන කෙනෙක් ගැන කවියක් නිසදසක් මොකක් හරි ඔකේ කියන අම්මා ගැන උනත් කමන්නේ ඔය සින්දුව අහහ හරි
amaru ini kavi liyala ma nene kamanne balamu liyanna puluwanda kiyala man gana hari hari ogollo gana hari man gana unath aadara kaviyak unath man hari sathurin bar gannawa galapenawa nan salakala balana nen kaata hari kiyanna puluwanda mata aadare karanna epa kiyala puluwa mata nawaththanna ba ne dan yare gama sathi thunoth emme ma aththara me gani hondai ne meya kalin ama man mokada karanne din yare itenna puluwa nadda Api eka poddakata nawaththuwa padi 100ක් ඉහෙලට නගින්න ඕනේ නම් ඔගොලු කාට හරි පළවෙනි පඩිය නගින්න ඕනේනේ නේද padi 100ක් ඉහෙලට නගින්න නම් ඔගොලු පළවෙනි පඩිය ඉහෙලට නගින්න ඕනේ එහෙම නගින් නැතුව අපිට 100වෙනි පඩියට එකපාර පනින්න බෑ හැබැයි අපි ගොඩක් අය වරද්ද ගන්න තැන තමයි අපි පළවෙනි පඩිය නගින්න කැමති නැහැ ඊට පස්සේ දැන් ඕගොල්ලෝ කොහොම කොහොම හරි පඩි නැගලා එක තැනක ඉන්නවා. හරිද මං කියන එක? එක තැනක ඉන්නවා. දැන් ඔය ඒ නතර වෙච්ච තැන ඉඳන් ඕගොල්ලෝ පහළ බැලුවාම පහළ ප්‍රපාතයට බයයි. අම්මා මෙච්චර එහෙම කියලා හිතනවා. උඩ බැලුවාම තව උඩ යන්න තැනක් තියෙනවා. අම්මේ මෙච්චර යන්නේ කොහොමද කියලා හිතනවා. එහෙම බලන්න එපා. ඕගොල්ලෝ බලන්න ඕනේ. ඉයේ නැගපු පඩියයි හෙට නගින්න සියන පඩියයි විතරයි ගොඩාක් උඩට බලන්න ගියොත් අපිට මේක කරගන්න බැරි වෙනවා අපිට මේක කරගන්න වෙනස ට මතකයි නම් කල්පිටිය මම යනකොට මම ගියේ මම drive කරන් ගියේ එකම දවසේ කිලෝමීටර් 600ක් තනියෙන් එළෙව් කල්පිටියට ගියා එතනින් අනුරාධපුරයට ගියා එතනින් මැල්සිරිපුරට ආවා ඔහොම 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 හැන්දෑවේ මට හිතුණා මේ මන්ද මෙහෙම කරන්න පුළුවන්ද පුළුවන් ඒකත් මේ වෙලාවේ කියන්න ඕනේ මට හිතවත් කල්පිටිය කෙනෙක් මට මොනව හරි තෑග්ගක් දෙන්න ඕනේ කියලා ඒ මදිවට ඕගොල්ලෝ හිතන්නේ මොනවද දෙන්න ඇති කියලා කලවල මල්ලක් දුන්නා ඒකත් එක්ක කොළඹට එනකන් ගන්දස්සාරේ බෑ ඊට පස්සේ මග නවත්තලා පත්තර පිටුවලින් ඔතා එහෙම කරවල ගොඩක් මං කන්නේත් නෑ නමුත් අර හිතවතට මට දෙන්න දෙයක්වත් නෑ ඉතින් සමහර වෙලාවල් වලට මූණ දෙන්න වෙන සත්ව හරි හරි වෙහෙසකාරී හරි මේ මේ ඊයේ පෙරදා මම හොඳ කරපු කියන්නේ මගෙත් එක කතා බහ කරපු ළමෙක් යා මේ කොළ වවනවා කියලා දැන් අලුත් බිස්නස් එකක් පටන් ගත්තා කියලා මාසයක්වත් කාලේ ඉවර කරන කියන්නේ උදේට කොළ මලවලා දවල්ට තම්බලා රැට කැඳ හදලා එහෙම විව්වත් ඉවර කරන්න බැරි තරම් කොළ මල්ලක් උස්සන් ආ කොට මිසින් ක්ලිනික් එකේම් බෙදුවා එහෙම සමහර අයගේ ආදරය හරි පුදුමයි ඒක එතකොට එපා කියන්න හිතෙන්නේ නැහැ ඒක ඇත්තටම මේ ethics වල හැටියට අපිට කවුරුත් එහෙම දෙන එකක් කවුන්සලර් කෙනෙකුට ගන්න බෑ. ඉතින් කොළ මල්ලක් කරේ තියාගෙන ඇවිල්ලා තිනුරු කරන් යන්න අරන් යන්න කියලා එළවන්න ගෙනියන්න හිත දෙන්නේත් නෑ. ලොකු ගාන ලොකු නැහැ. හැබැයි සතුට වෙනස්නේ. නේද? ඒක මම ඕගලන්ට කියන්නේ ඒකයි හිනාව තව කෙනෙකුට දුන්නහම ඒකෙන් ලැබ අරය මාව අඳුරගෙන හිනා වුණා. අපිට මෙහෙම මූණ දැක්කහමම කියන්න පුළුවන් ජීව හිනා වෙලා නෑ සෑහෙන කාලෙකින් කියලා. එහෙම අයට depression level එකක් create වෙනවා. නෙගටිව් තෝට්ස් තියෙන්නේ ඍණ සිතුවිලි තියෙන්නේ ඊට පස්සේ ඍණ සිතුවිලි තමන් ගැන ලෝකෙ ගැන වටපිට ගැන ඊට පස්සේ sadness දුක guilty වරදකාරී හැඟීම despair එපා වෙලා ඕක හරියන්නේ අර චව් චව් වගේ ඕක හරියන්නේ නැහැ ඕක හරියන්නේ නැනේ ඕක හරියන්නේ නැහැ ඒ හරියන්නේ 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 ඒ හරියන්නේම නැහැ දැන් ඕගොල්ලෝ ටාගට් එකක් තියාගන්න මම නෝන්ලාට ටාගට් එකක් දෙන්න හරි මං මේ මේ මාසේ රැකෑම අඩු කරනවා අඩු කරලා මං ඇඟ මෙච්චරක් අඩු කර ගන්නවා ඇඟ වැඩි වුණාට කමන්නේ මං ෆ්ලෙක්සිබල් වෙනවා මං නැවෙනවා දිගෑරෙනවා නැවෙන්න පුළුවන්ද සපත්තු රේස් එක ගැට ගහ ගන්න පුළුවන්ද නේ මං කිලෝමීටර් දෙකක් තුනක් ඇවිදිනවා දවසට එහෙම හිතලා කර ගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් කරන්න ඕගොල්ලෝ ඕගොල්ලන්ට වෙලාවක් දීලා නැති එකේ ප්‍රශ්නේ තියෙන්නේ මම මට වෙලාවක් දෙන්නේ නැහැ නේ දැන් මං කිය උඩ නැග උඩ උඩ පඩියයි පහළ පඩියයි විතරයි නෙමෙයි බලන්නේ උඩම බලනවා අම්මී අරයනම් කන්ද මුදුන්ට ගිහින් යන්නේ කොහොමද අනිත් රටවල් වල මිනිහෙක් නැගිටින්න හදනකොට උස්සලා ඌ උඩට දානවා
Apa ya rata bau tiga sahaja sum departemen itu hari kohe hari promotion nekak denda hari mono hari vendi anak kota udah ti anda hadir kota dah ikhik udah ti dana udah dah dini kadino palyar ya api tuh heboh gimana teh kila dah dini kadangnya anda ikhik dekik kadangnya puluang ini kau palyar lah kau istirahat promotion orang kira salur karena sama itu vendi ti hidup itu enggak mandanna udah kalau sih ngam hidup itu increment kau itu nanti mama kian dulu ya Sri Lanka hidup sabahati Mage hitawat kene kramal siriwadana mahatya bonus dila langame negitte wala training karala honda tanakata gatta. Itin e tika dene kitiya haraka pahalata dan langama basarema honda sindu dala patan gatta sir. Hari piliwalti me elewwa. Bulat wita kane ekata athara kara. Bone ekata athara kara. Oy samahara drivers wala bonus tan kana tan walin podi shot ekak deno. Api danno kirutu kadawala nawathanne samahara bas nawathana tan toilet ekak gæni kuri yanna puluwan. Toilet ekek gihin wadinu kuri yata loku pollak kapala. Pirimin dahala dini doi ganu inda kana tuwa me mutra kana puluan yanda behe mata nge kala eto ningi nukuda elolu munada malu pangwel tehe mata na goa roa mewa tehe ne e mutra kala yana meki mehe mi ando ne pa apera tehe mata nakne obutu marmang yoje na wakara ne bauti ka sara sum depati minti na gamang yana pudu maginte kanta wante Gaura weng tamangi sharire krutte kargan senak ne mehindan polon na rote anakod mehindan an rada purete anakod mehindan urete anakod namatten oone kirutu kadeking kande weno namatten oone apuri sutu senak toilet tian weno so eka hadan ane apuri agan man dana kari tina eka me api mona di pu samahara de wal me iye pereda api an rada puri gengi anakod nama mata kena ya muka kari, woi ket muka kari kak darat ibu na, washroom yang di back gan, kesen kari kehid bu gan, hatre dina gan, ikkin kurwa, dore yatin loko hil, me do bathroom me katre, me kena, hatre bu besi kiri katre, loko udin util, yatin util sing gan, ikkom di hanne, ikkan isa mangkit na me sare wat, kan tama tadu gani, බැදගත් විදියට තමන්ගේ ශාරීරික කෘත්‍ය කරගන්න පුළුවන් ජාෂනල් ප්ලෑන් එකේ ඒවා හදාන්න සෑ ඇත්තට මේවා රටක තියෙන්න ඕනේ රටක් දියුණුවයි කියන්නේ ඒ වටක්පා නේද මිනිස්සු විදියට ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ නේ අපිට හරි ඉතින් යන්න තියෙන දුර දැකලා හිත උකටලී කරගන්න එපා මට තව ගොඩාක් දුර යන්න ඕනේ කියලා ඕන වෙලාවක ජීවිතේ නතර වෙන්න පුළුවන් යන්න පුරුවන් දි ටික සන්තෝෂෙන් යමු Hari, eva game iya padia, hade padia, heta padia, විතරක් බැලුවාම ඇති දැන් padia කිව්වාම මේ අර 8 වෙනිදා 10 වෙනිදා හම්බෙන padia නෙවෙයි ඈ. වැටුපොනේ මේ නගින්න තියෙන padia. ජීවිතය සාර්ථක කරගන්න කරන දේවල් වගේම නොකරන දේවලුත් හරියට වැදගත් වෙනවා. අපි බලමු නොකරන දේවල් මොනව කරන්න කරන්න ඕනේ දේවල්. ආත්ම දමනිය කරගන්න ඕනේද? නැද්ද? ආත්ම දමනිය ඇත්තටම තමන්ට තියාගන්න ඕනේ ජීවිතය සාර්ථක කරගන්න. තමන් තමන්ව දමනය කරගන්න ඕනේ. ආත්ම දමනය තියෙන්න ඕනේ. හරි? ඒ වගේම චිත්ත වේග කලමනාකරණය කරගන්න එක හරිම වැදගත්. ඇයි චිත්ත වේග කලමනාකරණය කරගන්නේ? emotions. emotions කලමනාකරණය කරගන්නම ඕනේ. ඉස්සරහට යන්න ඕනේ නම් අපිනේ කරන දේ වගේම නොකරන දේත් වැදගත් වෙනවා. ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව පාලනය කරගන්න මොන රුසියාවටත් වඩා ලොකු ඊර්ෂ්‍යාව කියලා Three wheeler lalu fit bahasa gahala tieno. Hari lasun eva gahala tieno. Duka gihing kiwa ham deyo tillu a falaturu e tamma kisima dia killu ene me ene turu. Man dekke three wheeler ke fit bahasa. U duka kiana dewa hati kia ham deyo falaturu hati aga ene kia deyo ene me kia ene kapua. Aba ye tamma. Ne man uka hamata lama kia no. Aukar kaya la kai kutu kalan doni deyo till deyo illani me deyo ente deyo ne bisikar na falaturu kura tengal. Gedi puja pitin tian de kieno ne salicha o kanda bane o dene palo truwa ti apiro kanda puro anda apiti din pin ne kira wate in ne hamoto madira e ahala bahala er dira pin sit duna ne kira yano asa kata be kene mi api api hita santo skara ga chitta be ga pal ne kara ga non ir shia wa wai re e wa ge ma me e wa matu wendo ira den de pa hari kata ir shia wa in pirunu ghania ir shia wa in pirunu minhi Ara ogulo ni kam mungun belu belu ni kiani eko ogulo ni tunu paar peti ni ai paar. Kuhok ka paar tai kila kiani. Puluan doi chok peti oya gan ni ka. Ika ni ai. Musa la paar ta. Chok peti ko herti puna ve. Ni ai. Napura paar ta. Ti bun ni ai. Ewa pira itra kai ti paar ta. Subah wadar me tai ti paar ta ni vei.
ඒක නිසා ඒවා සේරම අයින් කර ගන්න ඕළුවෙන්. ඒ සේරම පාලනය කර ගන්න පුළුවන් වෙන්න ඕනි ඔයගලන්ට. එහෙම නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. එතකොට අපි හිතනවා ධනාත්මක චින්තන දේවල් පාලනය කර ගන්න ඕනේ නැද්ද? පාලනය කර ගන්න ඕනේ. දැන් ආදරය කියන්නේ ධනාත්මක චින්තනයක්. මට ආදරේ හිතෙන්න පුළුවන් මං කසාද බැන්දර පස්සේ කෙනෙක්ට ඔයගලන්ට හිතිලා නැද්ද එහෙම? හිතිලා නැද්ද? මට හිතිලා තියෙනවා ප්‍රකාශ කරේ නැහැ. දැන් මම චූටි උදම් බබාට ආදරේ. මං ආදරේ කරන අය ගොඩක් ඉන්නවා. ප්‍රේමය සහ ආලිංගනය සඳහා වන ප්‍රේමයට විතරක් නෙවෙයි ආදරේ කියලා කියන්නේ. එතන දැන් අපි මං ඕගලන්ට කිව්වා මට ආදරේ හිතලා තියෙනවා කියලා. ඔව් මට මගේම රහසුත් තියෙනවා. එහෙම හිතිච්ච තැනුත් තියෙනවා. එහෙම කියන්නත් පුළුවන්. හිතේ හිතලා තියෙනවා ඉතින්. හා නේ ඇත්ත අනේ ඇත්ත මෙයා ඉස්සර මට ආදරේ වෙලා හිටියාද? ඔව් එහෙම නැති මිනිස්සු ඉන්නවාද? එහෙම නැති මිනිස්සු නෑ. මොකද නිකන් පතවල වගේ නේ. එහෙම නෑ. එහෙම ඉන්නවා මිනිස්සු. කියන්න බෑ ඇයි? කෑම ඕඩර් කරාට පස්සේ මෙනු එක දිහා බලලා වැඩක් නෑ කියලා මං දන්නවා. ඒක නිසා ඉතින් කියන්නේ නැතු ඉන්න ඕගොල්ලන්ට එහෙම වෙලා නැද්ද? වෙලා තියෙනවානේ අපි කියන්නේ ඈලි පිට. ඒක තමයි ඇත්ත කතා. ඒත් ඒකයි කියන්නේ ඒ වගේ හැඟීම් පාලනය කරගන්න ඕනේ. ආදරය වගේ ධනාත්මක සිතුවිලි පාලනය කරගන්න. හැමතිස්සෙම මේක ඕනවට වැඩිය ඉමෝෂනලි ඒකට බැඳෙන්න එපා. අනිත් සේරම නවත්තර ආදරේ වෙන බබා කෑවද බබා තේ බිව්වත් බබා නෑවද ඊම හා ඉන්න ගියාම ඔෆිස් එකේ වැඩ මුකුත් කරන්න හම්බෙන්නේ නෑ. බබාලා කයි බබාලා නායි බබාලට කවයි ඕගොල්ලෝ තමන්ගේ වැටි කරලා ආයි බබාට හවස කතා කරා. නැත්තම් ඔෆිස් එකේ දවල් තිස්සේ මේක කතා කර කර හිටියොත් ප්‍රශ්න ගොඩයි නේද? ඈ ඒ වගේම මේ ලිංගිකත්වය පාලනය කරගන්න ඕනේද නැද්ද? ධනයට බලයට ලිංගිකත්වයට තියෙන කැමැත්ත මත තමයි මේ ලෝකේ පැවැත්ම තීරණය වෙන්නේ. සමහර අයට ධනයට තියෙන කැමැත්ත වැඩි. සමහර අය බලයට තියෙන කැමැත්ත වැඩි. සමහර අයට ලිංගිකත්වයට තියෙන කැමැත්ත වැඩි. එතකොට මේක පාලනය කරගන්න ඕනේද නැද්ද? අපිට දැන් අවයව තියෙනවනේ ආ කමන්නේ නැහැනේ ප්‍රශ්නයක් නැහැනේ කියලා ඕන ඕන තැනක ඕන ඕන දේක් කරන්න පුළුවන්. බෑනේ. පාලනය කරගන්න ඕනේ. නේ? දැන් ඒ වුණාට ඕගොල්ලෝ දන්නවද ගොඩක් මගේ කවුන්සලින් සෙෂන් වලට එන අය ගොඩක් අය කියන්නේ මේ මං අහනවා ඔයගොල්ලෝ කොච්චර ඔයගොල්ලන්ගේ කායික සම්බන්ධකම් කොහොමද? ඒව නැහැ. දැන් නැහැ. ඉතින් මම මහත්යදී නෝනා එක කිව්වොත් මම මහත්යදී හා බලනවා. ඉතින් මහත්යම් මං අහනවා ඔය දෙන්නා තනියෙන් මට කතා කරන්න ඕනේද? එළියට යනවා. නෝනා මහත්යගේ වැරදි ගොඩක් කියනවා. මහත්ය නෝනාගේ වැරදි ගොඩක් කියනවා. සමහරට පිරිසුදු කමේ ප්‍රශ්න. සමහරට පොඩි පොඩි ප්‍රශ්න. ඉතින් ඒවා එළි පිට අපි කතා කරන්න බැරිද? නට කාරිය ඇතුලේ බැලුර ඒ දෙන්න කතා කරන්නේ. හැබැයි ඔෆිස් එකේ ඔක්කොම දන්නවා අපේ මහත්තයා නම් මේමයි යන්නේ කියලා ඔෆිස් එකේ ඔක්කොම කියලා. මම එහෙම තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ දිය වැඩියාව වගේ ලෙඩ පාලනය කරගන්න, කොලෙස්ටරෝල් වගේ ලෙඩ පාලනය කරගන්න, ડિප්‍රෙෂන් එක ගොඩක් වෙලාවට විෂාදයත් එක්ක කායික සම්බන්ධකම් වලට තියෙන කැමැත්ත අඩු වෙනවා. හැබැයි මේනියා ඒකේ අනිත් පැත්ත මූඩ් ඩිසෝඩර් ස්පෙක්ට්‍රම් එකේ අනිත් පැත්ත තමයි මේනියා ඉන්ක්‍රීස් ලිබිඩෝ වැඩි වෙනවා. දකින දකින ගෑනල මට ආස දෙනවා නංගි කොහමද කියලා එමෙ යන්න හිතනවා. ඔය එමෙ නෑ එමෙ නෑ මේක බිරුනේ මේ. එහෙනම් පෙත්සත් දෙන්න ඕනේ. හරි මේ ඉන්ක්‍රීස් ලිබිඩෝ ප්‍රෙෂර් ටු ස්පීච් කතාව වැඩි. සමහර අය ඒ මේනියා ලෙවල් එකෙත් ග්‍රෑන්ඩියෝස් අයිඩියාස් එක්ස්පෙන්සිව් අයිඩියාස් හරි එහෙම ලොකු ලොකු දේවල් කරන්න බැරි දේවල් ඒවත් එනවා. ඒවා ඉතින් මානසික රෝග. ඒකට නම් මාව වෙනම මුණ ගැහෙන්න වෙනවා. ඒකට මම නම්බරයක් කියන්නම්. 0.72 650 69 30ට කතා කරලා එන්න වෙනවා. දේශනයකට නම් 0.73 594 294ට කතා කරන්න ඕන. ඒ දෙකට කතා කරලා තමයි එන්න ඕන. නම් ආයෙත් කියන්න 0.72 650 69 30 0.72 650 69 30 එහෙම නැත්නම් 0.72 3 511 511 දේශනයකට ආරාධනා කරන්න නම් 0.73 594 294 දැන් ඊයේ මට හරි ලස්සන කෝල් එකක් ආවා. මම ඒ අම්මට මම පස්සෙත් කිව්වා මේ හොන කතා කරපු විදිහ මම මේ පෙන්වන්න හදන්නේ. මේක මට කියන්නත් හේතුවක් තියෙනවා. ලංකාවේ බණ්ඩාරවල පැත්තේ දික්කසාද වැඩි වෙන්න හේතුව
මුහුදු කරෙන් ගිහිල්ලා වෙළඳාමට ගිහිල්ලා ඒ පැත්තේ කසාද බැඳපු අයට හයියෙන් කතා කරන්න කොරුත්තු දෙන්න නැතුව දික් කසාද වෙන්න ඕනේ කියලා කියනවා. මුහුදේ ഘോഷාව පරදින්න පරද්දන්න කතා කළා පුරුදු වෙච්ච අයට හිමින් කතා කරන්න බෑ. හැබැයි දැන් ඉතින් මේ සෙත් සිරිපා ඇතුළේ එහෙම මුහුදක් නැහැනේ. බස් එකේ යනකොටත් එහෙම නැහැනේ හිමින් කතා කරන්න ඒකින්ද. ඊයේ ඩෙන්ටල් කාඩ් ඔෆිස් එකේදි පෙරේද මම හරි ලස්සන අත්දැකීම් දෙකක් වින්දා. කෙනෙක් මට මං යාට කිව්වා කතා කරන්න. මට එහා පැත්තේ ඉඳගත්ත කළු පාට දිග සායක් වගේ එකක් ඇඳලා ඒක මනමාලි වගේ දිගට ඇදීගෙන යනවා. තද කළු දෙය හතමාරයි එතකොට වෙලා. අනේ අක්කේ ඔව් අක්කේ මං ඉතින් හාමුදුර ළඟට ගිහිල්ලා අක්කේ 12500යි අක්කේ අන්තරේ දැම්මා තාම අඩු නෑ අක්කේ අන්තරේට දැන් මේ ගේන්න කිව්වා මුළු කතාවම මුළු වටේ හිටපු 30කට 40කට ඇහුණා. මං ඊට පස්සේ කිව්වා ඔයාගේ පුද්ගලික මං අතට තට්ටු කළා කිව්වා ඔයාගේ ප්‍රශ්නේ මෙතන හැමෝටම ඇහෙන්න කියන්න එපා. මෙතන ගොඩක් කට්ටිය ඉන්නවා. දැන් මහත්තයාට බයිනවා. මහත්තයාට බයිනේ මොකද දන්නා? අම්බ කන්නේවා ගෙදරට දෙන්නේ නැහැ අක්කේ. කවුරු හරි ඇති. මීජත් වඩායි. හොඳද? මුළු මුළු හිමි ඒ හෝල් එක සද්ද නැහනේ. මුළු ඔක්කොටම ඇහෙනවා. මං බලන් ඉඳලා 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 බැරිම තැන මේ කිව්වා. දැන් රෑය ආපු විදිය මේ මාළු පාන් එකක් ආපු විදිය තේ බීපු විදිය මේ දන්නේ මෙතන දොට්ට පිළට යන්නවත් තැනක් තියෙද දැන් මේ මෙච්චර ලොකු බීඩිමක දොට්ට පිළට යන්න තැනක් නැතුව හදලා තියෙනවද මේ කීය වෙනකන් ඉන්න එයා කියන්නේම රින දේවා රින දේව මෙතන මම දැන් ඕගලන්ට කිව්වනේ හරිම හොඳ තැන හරි ලස්සනට ඩිරෙක්ට් කරනවා මෙතනට යන්න ඩී වින් එකට යන්න එතනින් ඒ වින් එකට හරිම පිළිවෙලයි හරිම හොඳ නෝනලා මම ලංකාවේ වැඩියෙන්ම hina වෙන නෝනලා ඉන්න තැන දැක්කේ මේ වෙනකොට පුද්ගලයන් ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුවේ මේක දාහන්න එච්චරට මට ආසයි තුනයි තන්ට මට ආයේ ඩෙන්ටි කාඩ් හදාගෙන යන්න උදව් ගන්න ඕනේ නැහැ ඒගොල්ලොන්ගේ හැබැයි අගේ කරන්න ඕනේ දේ අගේ කරන්න එපා මා එක එක මහත්තයෙක් ගිහින් කිව්වා මෙයාට අවුරුදු 70කට වැඩි අනේ යාට නැගිටින්න බෑ කිව්වහම කවුන්ටරේ නෝන නැගිටලා ගිහිලා යා ළඟට ගිහලා මහත්තයා පොඩ්ඩක් මාස්ක් එක ගලවන්න කියලා මාස්ක් එක ගලවලා ඇවිල්ලා බලලා සර් මෙයා එයා මට හරි ආසයි තුනා අන්න අපුඩි ගහන්න ඕනේ රජයේ සේවකයෝ අන්න අගේ කරන්න ඕනේ රජයේ සේවකයෝ එහෙම අපි වෙමු අපි එහෙම කරමු අපි ගහමු භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට අපුඩියක් අපේ ප්ලෑන් වැඩ කරපු දවසට දැන් ගාමු පළවෙනි එක දෙවෙනි එක දැන් ප්‍රාර්ථනාවල් ආශාවල් මේවා පාලනය කරගන්න ඕනේද නැද්ද පාලනය කරගන්න ඕනේ සමහර ප්‍රාර්ථනා සමහර ආශාවල් අපිට කැමති විදිහට මට අයිස්ක්‍රීම් එකක් අද කන්න ආසයි හැබැයි කෑවොත් හිට නියුමෝනියා වැඩි හෙම්බිරිසාව හින්දා ඊයේ බ්‍රූෆන් එකක් බීලා නිදිය ගත්තේ අද ඒත් තාම මට තේරෙනවා මගේ ස්වභාවික කටහඬ නෑ ඕගොල්ලෝ ඉතින් කලින් අහලා නැති හින්දා ඒකේ ලස්සන දන්නේ නෑ ඒක දන්නේ අපේ මහත්තයානේ නේද ඉතින් ලස්සන කටහඬක් තියෙනවා අද ටිකක් පොඩ්ඩක් තියෙනවා බෙරේ පොඩ්ඩක් අවුල් කමක් නෑ ඒත් මං කියන අදහස තේරෙනවා මේ ඒක නිසා ප්‍රාර්ථනාවල් හොඳට අපි පාලනය කරගන්න පුළුවන් වෙන්න මට එකපාරට එතනට යන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මං කොහොම හරි අඩියෙන් අඩිය එතනට යනවා. අනුකම්පාව විශේෂයෙන් මේක තියෙන්නේ කාන්තාවන්ට. හැම දෙයකටම අනුකම්පා කරනවා. පව්වානේ. ඒ අහලා තියෙනවනේ පව්වානේ. පව්වානේ. බෑ කියන්න බැරි හින්දා කැමති වුණානේ. එහෙම එපා. බෑ කියන්න ඕන කර බෑ කියන්න. ඒක නම් කරන්න බෑ. හිමින් කියන්න. ගහගෙන රණ්ඩු වෙලානේ මේ. දැන් ඒක නම් බෑ. දැන් ඔය පෙරේදාපු නෝනගේ මහත්තයාගේ ප්‍රශ්නයක් තිබුණේ ඒ දෙන්නා කිව්වේ මහා නෝනා කියනවලු දැන් ඒ මහත්තයා ඉන්නේ සඳුදා උදේ ගිහින් සිකුරාදා රැට. නෝනා කියනවලු හෙට ළමයි සඳුදා උදේම මියුසික් ක්ලාස් ගෙනියන්න තියෙන නිසා අද නම් බෑ. දැන් ප්‍රශ්නේ ඒක. දැන් ප්‍රශ්නේ ඒක. ඉතින් මේ අය අර මහත්තයා මගෙන් අහනවා එතකොට මම මොකද කරන්නේ? මට කියලා දෙන්න හිතුණා කරන දේ මං කිව්වේ නෑ. ඇයි ඔයගොල්ලෝ ලස්සන කවියක් මං කියනවා? හස්තයෙන් මදු සමය විඳිමි. මොමිට බාර තියනවාද කියලා බලන්න මගේ. කමන සමය කිව්වට? ඔ කියමු. කොමාර කියමු. ඒ කියනට කැමති? එහෙනම් කියමු. තියනවා තියනවා මගේ ළඟ හොඳ කවි. ආ? මගේ ළඟ තියෙන කවි කිව්වොත් ගාමිණී සර් ආයෙ මට එන්න කියන්නේ නැහැ. අපි අැතර ඒක අහලා බලමු. හරි ලස්සන කවියක් මම දැකපු මේ මහින්ද ප්‍රසාද් මාසිඹුල මහත්තයාගේ.
මේ හරි ලස්සනයි. ඒ කියන්නේ ගොඩාක් විවාහක පිරිමි දුක් විඳින තැනක්. ඒ ඕවා කිව්වම අමාදිසානා කියන්නේ ආර කුණුවර්ප කියන ගෑණිද කියලා. කුණුවර්ප කරන්න හොඳයි කියනකොට තමයි. පොඩි මාළු බා ගන්න එක මම කලින් කියලා තියෙන හින්දා කියන එහෙම දවසට පොඩි මාළුවේ බාගමු කියලා මහත්තයර කියලා නැද්ද? එහෙම තියනවා නේද? එහෙම දවසට සර් ය YouTube එකේ බලන්නද තියනවා නේද පොඩි මාළුවෙක්වත් බාගමු කියලා ලෙක්චර් එකක්? තියනවා මගේ. බිරිඳගේ කනස්සල්ලේ එක. මේකම නැති වෙයි දන්නේ. ඒක ගෙනල්ලා නෑ. මං අර අරක කියන්නම් බිරිඳගේ කනස්සල්ලේ මේක කලිනුත් කියලා තියෙනවා. වැහි පොදක් තෙත්වෙමින් සොඳුරු අඳුරක් එක්ක ජිනේ ගෙට ගොඩ වෙද්දි මනමාල ඇස් දෙකෙන් හදවතම උගුල්ලා හොයපු දේ තේරුණා. ඇයි ජිනේ අමතකද මේ දවස්? ජිනේට මේ දවස් මතක නෑ. ඒකවත් අහන්න වෙලාවක් තිබිලා නෑ. ඔයාමනේ කියන්නේ විහිළුවට පොඩි මාළු බාගනිමු ඒ දවසට ගොඩ ඉඳන් කිය කියා ගොඩ ඉඳන්වත් පොඩි මාළු බාමු කියලා කියනවා ජිනේ. හරි ජිනේ ඔය කරබාන තරහෙන්ද නිදියන්නේ තරහ ගන්නට එපා ඒ ගෑනු කමී හැටි. ඔන්න පව් ඉතින්නේ පිරිගෑණි බලන්න මම මේකේ ආසා ගෑණිය කිතන විදිය පිරිමියෙකුට මෙච්චර තේරෙන එක ගැන නේ ආජිනේ දන්නෝ දැන් එක එක අපි හැමෝම ගෑනු එහෙමයි ඒක ඒවා වහන්න අපි ලස්සන කතන්දර කියනවා ආජිනේ දන්නවද අරලියා මණ්ඩියට සුදුම සුදු වලාකුළු ගොඩ බැහැලා වගේ හවස අන්න අරලියා වලාකුළු ගොඩ බැහැලා හැන්දෑවේ බලන්නකො ලස්සන ජිනේට වැඩක් නැහැ අරලියා යාය අපිපුනා ජිනේට දැන් ඕනේ වෙන එක හරිද වට්ටියක් පුරවලා මාත් පූජා කළා ජිනේ හිතෙන් කියන්නේ උඹ පූජා කරගනින් වට්ටියක් බැරි නම් පෙට්ටියක් මට මොකද කියන්නේ ජිනේට දැන් මල් වට්ටි වලින් වැඩක් නැහැ වැහි පින්න එක්ක හෙට ඉදලෝලු හතු පිපෙයි මං උදෙන් බලන්නම් ඔයා හරි ආසයිනේ ආස දේවල් ඔක්කොම දැන් ජිනේට දෙන්න හදනවා හැබැයි පිරිමියෙක් සක්‍රීය වෙච්ච වෙලාවට මේ ඉදලෝලු හතු වරිනුත් වැඩක් නැහැ හා ජිනේ නිදියන්න උදේ වෙනකන් උනත් මං ඔළුව අත ගන්න මේක මට ඕනුනේ අර කවිය දෙන්න එක එක මං මට ගෙනල්ලා නැහැ කමක් නැහැ ඉතින් ඔය අද ඕක බලමු ඊළඟ දවසේ මං වෙන එකක් දාමු ඒකේ තර ලස්සනයි කියනවා එහෙම බල බලා හස්තයෙන් මදු සමය විඳිමි කියලා මම අර පුදුම පැති ජීවිතේ අනිත් පැත්තට අරගෙන අපි අනිත් සින්දු පොඩක් අහමු ඔයගොල්ලන්ට කම්මැලිද පූඩු කරාපු දාපු කවිත් ලියපු අය හිටියා ලස්සන කවියක් මට හම්බ වුණා මං කියන්නම් එක ඒ කියන්නේ නිකන් ඉන්නකොට උත්සාහ කරලා බලන්න තමන්ගේ අදහස් ලියන මේකේ කවුරු හරි දේශනයකට නම් ලියාගත්ත කොලේකුත් ඇවිල්ලා හනිතාගෙන් ඉල්ල ගන්න පුළුවන් නේද මේ තියෙන්නේ අම්මේ ඔබ මට මහා වෘක්ෂයකි මා අභියසම අම්මේ ඔබ මට සෙවණැල්ලකි මා පිටුපසම අම්මේ ඔබ මට සුව යහනකි ඔබ තුරුලේ අම්මේ ඔබ මට මහා දේවතාවකි මගේ දෙවුලේ අම්මේ ඔබ මට අම්මාමයි නිවන් දකින තුරු මේ සසරේ ලස්සනයි ඒක මේ මෙන්න මේ පැත්තේ නෝන කෙනෙක් මට ඒක එව්වේ ආරයා නේද ඔව් හරිම ලස්සනයි අර අප්පුඩියකුත් ගාමු සාර්ථකත්වයේ කරා යන ගමන ඔබ යනකොට ඔබ අන්තවලට යන්න එපා. කාමසුකල්ලි කාණුයෝගය අත්ති කිලමතාණුයෝගය දෙකම අතාරින්න ඕනේ. අන්තවලට යනකොට අපිට නිවැරදි දේ ගැන අදහසක් එන්නේ නැහැ. විශේෂයෙන් දේශපාලනය වගේ දේවල් වලදී මම දකිනවා එයා ආර්යාගේ මිනිහෙක් යා මෙයාගේ මිනිහෙක් එහෙම කියලා ගියොත් අපිට හරි දේ පේන්නේ නැහැ. නේද? හරි දේ පේන්නේ නැහැ. ඒක එච්චර හොඳ නැහැ. ඒක නිසා මං හිතනවා ඔයගොල්ලෝ මත් ඇහෙනවා නේද පිටිපස්සට මං කියන්නේ කොහොමද? ඒක නිසා මං හිතනවා මේ සාර්ථකත්වය යන කරා යන ගමනේ හැම තිස්සෙම මධ්‍යස්ථව හිතන්න. මේක ඇයි මෙයා මේ ඊම බෑ මෙයා තමයි හොඳ කියලා හිම හිතන්න එපා. සමහර අය ඉන්නවා මහා මේ වේදනාකාරී විදියට අනිත් අයට රිද්දනවා. අලුත් දෙයක් කරන්න හදනකොට අලුත් අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් ඇවිදි
ඕගොල්ලන්ට පුළුවන් ඒකට උදව් කරන්න. අපි හිතමු මොනවා හරි අලුත් කම්පියුටර් සිස්ටම් එකක් දාන්න යනවා. ටෙලිෆෝන් සිස්ටම් එකක් දාන්න යනවා. කමියුනිකේෂන් සිස්ටම් එකක් දාන්න යනවා. ඉතින් ඕගොල්ලෝ ඒකට ඇයි ඒක කරන්නේ ඇයි ඒක කරන්න පුළුවන්ද? එහෙම නැතුව අර උකටලි මිනිසුන්ගේ ගොන්නට ඕගොල්ලෝ වැටෙන්නම එපා. විශේෂයෙන්ම මම කනිෂ්ඨ සේවක මහත්තුරුන්ට කියන්නේ කාමරය ඇතුලේදී ප්‍රයෝජනවත් දෙයක් කරන්න. කාමරය ඇතුලේ රියදුරු මහත්තුරු කනිෂ්ඨ සේවක මහත්තුරු කාමරය ඇතුලේ ප්‍රයෝජනවත් දෙයක් කරන්න. අනිත් තව කෙනෙක් ඇඳවනකන් නේ ගොඩාක් වෙලාවට එතන ඇතුලේ තමයි රට පෙරලන්න කතා කරන්නේ. රට පෙරලලා දැන් ඒව එහෙම අපිට කරන්න පුළුවන් සීමාව ඇතුලේ අපිට තියෙන්නේ ඇත්තටම නිහඬව කාට හරි ගිහින් ඡන්දේ දාලා එන්න. අපේ රටේ සමහර රටවල වල සයිප්‍රස් වගේ රටවල වල ජනාධිපති කෙනෙක් තෝරනවද දන්නේත් නැහැ, ඉන්නවද දන්නේත් නැහැ. සක්‍රීය මිනිස්සු ඉන්නවා. හැබැයි රටවලුත් දියුණු වෙනවා. අපි ගොඩාක් වෙලාවට අපේ කාලේ නාස්ති කරනවා වැඩක් නැති දේවල් වලට කතා කරලා. සමහර වැරදිච්ච තැන් හදාගන්න පුළුවන්කම තියෙද්දිත් අපි හදාගන්නේ නැහැ. ගොඩාක් මගේ ළඟට ණය ප්‍රශ්න වලට එන අයගේ ණය කළමනාකරණය කරගන්න විදිය මම කියලා දෙනවා. කොහොමද වියදම් අඩු කරන්නේ? කොහොමද ණය කළමනාකරණය කරගන්නේ? කොහොමද ආර්ථිකය කළමනාකරණය කරගන්නේ? නේ? ගිය අවුරුද්දේ ඇත්තටම මම තීරණය කරා මගේ ආර්ථික තත්ත්වය යහපත් නැහැ. රටේ තිබුණු ක්‍රයිසිස් එකත් එක්ක මම ගන්නෙ නෑ ඒක අලුත් ඇඳුමක්වත්. ඇත්තටම මම ඒක කරේ නෑ. මේ අවුරුද්දේ මම තීරණය කරලා තියෙනවා නෑ මේ අඳින්න ඇඳුම් තියෙනවා. නැතුව ඇඳුම් නැතුව යන්න වෙන්නේ නෑ. කියන්නේ පිරිසුදුවට හොදලා අඳින්න පුළුවන් ඇඳුම් ටිකක් තියෙනවා. හරි මං ඇඳුම් ගන්නෑ. ඕන්නෑ. අඩු කරන්න බැරි වියදමක් මගේ තියෙනවා. පොත්වලට කරන වියදම හැම මාසෙම රුපියල් 4000ක අලුත් පොත් ගන්න හිතෙනවා. ඒකෙන් තමයි මම දැනුම එකතු කරගන්නේ. පොතක් මං ටිකක් තව කෙනෙකුට දෙන්න අකමැති ගතියක් මීට ටික කාලයකට කලින් තිබ්බා. දැන් ඒකට තියෙන ආසාවත් අතහැරලා කියවුවට පස්සේ මම වෙන කෙනෙකුට දෙනවා. මං ඒකින්ද කියන්නේ ඕගොල්ලන් එක අන්තයකට යන්න මොන වගේ දෙයකදවත් ඒකාන්තයකට යන්න එපා. ඔබ ප්‍රගුණ කරන්න ඕන උතු ගුණාංග මම දැන් කියලා දෙන්නම්. දැන් අපි කිව්වේ මෙච්චර වෙලා කරන්න ඕනේ නැති දේවල් ධනාත්මකව සමන් දෙන්න ඕනේ. ඇයි මම ධනාත්මකව සමන් දෙන්න කියලා කියන්නේ? අතිදක්ෂ කතිකේකට වඩා හොඳයි ධනාත්මකව සමන් දෙන එක. හොඳට හිතලා අහගෙන ඉන්න එක ඉතාම දක්ෂ කතිකත්වයක් තියෙන කෙනෙකුට වඩා හොඳයි. තේරුණාද? ඒ කවුරු හරි කියන දේ හොඳයි. දැන් ඔයගොල්ලෝ මගේ දිහා එනකොටම මේ ගෑනි මොනවද කියන්නේ යන්නේ බලමු මේක මොකද අද කියන්නේ කියලා කියලා එහෙම හිතුවද ඔයගොල්ලන්ට මං කියන එක දෙකවත් හොඳක් තේරෙන්නේ නැහැ. ඒ නෑ ඇත්තට හොඳක් තේරෙන්නේ නැහැ. අයි තරහ එන්නේ බලන්නේ. මම දේශපාලනිකනේ අපේ අප්පච්චිලා හැම මට මතකයි සමහර අය යනකොට ෆාස්ට් ෆෝඩ් කරනවා සමහර අය. ඒගොල්ලෝ කැමති නැති දේශපාලන පක්ෂයට කැමතිම නැහැ. එයා ඒ එහෙම බෑ. ඒගොල්ලෝ කියන දේ තහන්න ඕනේ. නේද? ඒගොල්ලෝ කියන දේ තහන්න ඕනේ. මං කියන්නේ දේශපාලන කතා හහා ඉන්න කියලා නෙමෙයි. ඒකට වෙලාව නාස්ති කරන්න ඕනේ නැහැ. හැබැයි ධනාත්මක සමන් දෙන්න කෙනුනේ හොඳයි. හොඳට කතා කරනවට වඩා ඕගලන්ට කතා කරන්න බැරි නම් අඩුම ගාණ යහුම්කම් දෙන්නවත් ඕනේ. මේක කවි තියෙන අයත් ඉන්නවද? ඔව්. මේ ඊට පස්සේ තමන්ගේ අදහස් ඉතා හොඳින් අනිත් කෙනාට ප්‍රේෂණය කරන්න. හරිද? අනිත් කෙනාට කියලා දැන් ගොඩාක් වෙලාවට ගෙදරදි තමයි මේක වෙන්නේ ඇත්තේ. අනේ පාන් රාත්තරක් ගේන්න පුළුවන්ද කියලා හොඳට කිව්වොත් මහත්තයා පාන් බේකරියක් හරි ගේනවා. නැද්ද? අපි හොඳට කියන්නේ නැහැ. අපි හොඳට කියන්නේ නැහනේ. අනිත් කෙනාට ප්‍රේෂණය කරන්නේ නැහැ. ගේ ගේ කියනකම් බලන් ඉ දැන් අම්මේ තාත්තා එනකොට පැණි රස කෑමක් ගේයි දම්මේ කියලා පොඩි ළමයා අහනවා. ගේ ගේ ගෙනාවර එන්න මළු පුරෝලා. එයාගේ අර ඉතුරු සලකන්නේ. කිව්වම ළමයා දන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ. අනිත් කෙනාට හරි තමන් කියන දේ නෑ පුතේ ගියේ යුවාගේ තාත්තානේ තාත්තා ඇරෙන්න වෙන කවුද ආර ගෙනත් දෙන්නේ. දන්නේ නැහැ වෙන කවුරු හරි අංකල්ලා ගෙනත් දෙනා ඉන්නවද කියලා. අනිත් අය එහෙම ගෙනත් දෙන්න එහෙම හොඳට ප්‍රේෂණය කරන් කතාව. හරි? අනිත් කෙනාගේ හදවතට කතා කරන්නේ. හරි මම කතා කරනවා වගේ. අනිත් කෙනාගේ හතදර ගොඩක් බලන්න කමෙන්ට්ස් වල දාන ඔයා මගේ හිතරම කතා කර. මගේ ළඟට ඇවිල්ලා මහත්තුරු එහෙම කියනවා. ඔයා වගේ සමහර මහත්තුරු කියනවා ඇයි මගේ නෝනට ඔයාට වගේ කතා කරන්න බැරි? උත්තරය හරි සරලයි. මට කතා මං ඇහුම්කන් දෙනකොට මට ගෙවෙනවා. ඒ මිනිස්යා පැයක් මට කියන එකට මට ගෙවෙනවා. ඉතින් නෝනට කිව්වා නෑ නෝනා ඉදරදී මම මොකටද මේ ගෙවන කතා කරන්නේ? මේ වාසය. නැද්ද? මං ඉතින් කියනවා හරි සරලයි. සමහර අය කියනවා ඇයි ඔය වගේ කෙනෙක් මට කලින් මුණ ගැහුන්නේ නැත්? ඒව මන් දන්නවා අර අනුකම්පාවට කියන බොරු කතා. ඒවට අවු වෙන්නත් එපා.
ඒක තමයි අපරාය අපි දෙන කලින් හම්බුනා නම් හොඳම දෙන්නෙක් වෙන්න තිබුණා සමහරට වෙන්නත් විදි තිබුණා එහෙම කියන්නේ ඕගොල්ලන් ළඟට එහෙම කට්ටි එන්නේ නැහැ මට එනවා මට එක එක විදිහ එක එක මහතුරු වෙනවා පර්ෆියුම් ගාපු අය නැති අය නාපු අය ලස්සන අය බාත අය උස අය එක එක අය එනවා අද දවසම මට ඉන්න වෙන්නේ මෙහෙම මට ටයිම් ටේබල් එක බැලුවහම වෙලාවක් නැහැ ඉතින් අද මම බැලුවා ලිස්ට් එකේ අද අවාසනාවට පිරිමි කවුරුත් නැහැ ඔක්කොම ගෑනු නම් තිබ්බේ හදවතින්ම කතාව ප්‍රකාශ කරලා හදවතින්ම අදහස බෙදා දීලා හදවතින්ම නිමා කරන්න කතාව හරිම ලස්සනට ඔබට ජී ඒ ඒ අනිත් කෙනාව බැලන්ස් කර ගන්න පුළුවන් සමපාත කර ගන්න පුළුවන් තේරෙනවද අනිකා ගැන උනන්දු වෙන්න ඕනේ හැම තිස්සෙම ඒ ඕපදූප වලට නෙමෙයි බලන්නකෝ අරියාගේ හැටි ඇඳන් ඉන්න සාරියසි හැමදාම ඕවා අඳින්නේ ලැජ්ජ නැද්ද සිරිපාය වගේ තැනකට මේව ඇඳන් එන්නේ එහෙම ආන්න එපා අනේ මේ ඊයේ පෙරේදා අපි ගියා බදුල්ලි අර කෝච්චි බුක් කරගෙන මට හරි දුක හිතුණා ස්පෝර්ට්ස් බ්‍රා තියෙන්නේ ස්පෝර්ට්ස් බ්‍රා එකක් ඇඳලා ඒකට උඩින් බොත්තම් අරපු ෂර්ට් එකක් ඇඳලා ගෑනු ළමෙක් ගමනක් යනවා ඒ කියන්නේ කොළඹ මෝස්තර ගමට යනකොට මේගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ සමහරට ගෙදරක වැඩ කරන කෙනෙක් වෙන්න ඇති නෝන උදේට දුවන් යන විදිය දැකලා ඇති ගත්තා මේක ඇඳලා කෝච්චි යනවා මට ෆොටෝ එකක් ගන්න මිතුන ආයෙත්ින් සදාචාරාත්මක නැහැ කියලා ගත්තේ නැහැ පව් කියලා හිතනවා. ඒ වගේම භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සහ තව දෙයක් උනන්දු වෙන්න අද උදේ පාන්දර 4ටත් ළමයි 3 දෙනෙක් මාස 3ට අඩු. ළමයි 3 දෙනෙක් වඩාගෙන මාළු මාකට් එක ඉස්සරහම්මලා ඉන්නවා. මේ දරුවොන්ට මෙහෙම වෙන්න දෙන්න හොඳ නෑනේ. මේ පාර ට්‍රැෆික් ලයිට් මැද හිඟන්න පැනගෙන මොන තරම් කරදරයක් කරනවද? හැප්පුණොත් හිඟන්නේ කියලා නෑ අපි ඉරේ ඉන්න බෑ. ඉතින් මේවා සර්ලට පුළුවන් මේ මේ ප්ලෑන්ස් ආන්ඩ් මම ගොඩාක් අයට කියලා තියෙනවා කිව්වට මේක සාමාරිගෙන මම විශ්වාස කරනවා ඔබතුමාට නම් මේක පුළුවන්මයි කියලා. ඒතකොට අනිකා ගැන උනන්දු වෙන්නේ චිත්ත න්‍යාය. ඔගොල්ලෝ අහලා තියෙනවද මට මට ඔයාව මතක් වුණා අයියෝ දැන්. ආ ඔයාට ටෙලිපතිද? එහෙම අහන්නේ නේ. සමාලයට ටෙලිපති. ගොඩක් කරලා අපිට අපේ තියෙන ළඟම ඉන්න අපිට බැඳීමම දෙන කෙනා මතක් වෙන්නේ නැහැ. සමහර ගොඩක් මගේ ළඟට එන ඔය ගොඩක් මේක මම කියලා තියෙනවා ගොඩක් ප්‍රේම අනියම් ප්‍රේම සම්බන්ධ අපි ඒකට කියනවා එක්ස්ට්‍රා මැරිටල් රිලේෂන්ෂිප් විවාහයට වෙනම තියෙන සම්බන්ධතා ඒ අයට ඇයි ආදරේ වුණේ කියලා නෝන්ලා ගොඩක් කියන්නේ එයා හැමදාම වෙලාවට මං කෑවද බිව්වද කියලා අහනවා ඉතින් කෑවද බිව්වද කියලා අහන්න බැරි අය වෙන මිනිහෙකුට මිනිහා කන්න ගෙනත් දෙන්නේ වෙන කෙනෙක් අහනවා ඉතින් අර මිනිස්සුන්ට ඒක හම්බ කරන හින්දා කන්න දෙනවද කියලා අහන්න වෙලා නෑ යත් වෙන කෙනකින් අහනවද අපි දන්නේ මේ හරියට ලංකාවේ දැන් තියෙනවා කෑවද බිවද කියලා ඇහුවාම අර ඒකට මම මගේ වීඩියෝ එකක් ඇති ගෑනු අය කැමති කන පිනවන්න පිරිමි අය කැමති ඇහ පිනවන්න දැන් මං හමුදාවට එහෙම යනකොට ගොඩාක් පිරිමි අය නම් ඉන්නේ මීට වැඩිය ලස්සනට ඇඳගෙන යනවා ඇහ පිනවන්න කැමති දොර කියන දෙයට වඩා ඒගොල්ලෝ ඒක දිහා බලන දොර ඔළුවටත් යනවා බලන්නේ ඒක එක ඇයි ඔයගොල්ලෝ ලස්සනට අඳින්නේ ඇයි මේට එනකොට ඔයගොල්ලෝ ලස්සනට ඇඳගෙන ඉන්නේ ඔෆිස් එකට එනකොට අනිත් අයට පේන්නනේ අපි අඳින්නේ දැන් බොරු නෙමෙයි අපි හැමෝම අඳින්නේ අනිත් අයට පේන්න. මාව සංසන්න බු නෙමෙයි. හැබැයි මේකේ පොඩි වැරද්දක් අපි කරගන්නවා. දැන් ඩමී වලට අඳලා තියෙන ලස්සන ඇඳුම් ඩමී මෙෂර්මන්ට් හරි ගානට තියෙන්නේ. අපේම නෑ. අපේම නෑ. හරි එතකොට යන්න වැරද්දක් වෙන තැන. අපි එහෙම නෑ. හ්ම්? ඒතකොට ප්‍රසන්න බවක් අපි හැමෝගෙම තුල තියෙන්න ඕනේ. චිත්ත වේග පිටුණාට පස්සේ අපේ ළඟට ළඟා වෙන්නේ හරියටම බූමරංගයක්. කිසිම අපි බූමරංගේ පොඩ්ඩක් පෙන්නමු. බූමරංගේ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඇබියුජන්ස්ලා පාවිච්චි කරපු ආයුධයක්. මෙහෙම ගැහැව්වහම ඉලක්කයට ගිහින් ආපහු Tamanටමයි එන්නේ. ඕගොල්ලෝ හොඳ දෙයක් කරොත් ඒක ඕගොල්ලන්ට එනවා බූමරංගයක් වගේම. නරක දෙයක් කරොත්, පෙස්සන් ගැහුවොත්, හොර වැඩ කරොත් මේ අනේ මේ මිනිහා අයින් කරපන් කියලා ගැහැව්වොත් පෙස්සම ආපහු ඇවිල්ලා ඇති ආන් අර මාත්‍යාගේ අතට. අත්තකුරු මම අත්තකුරු ගැන මං පොලිසියට යන්නේ අවුරුදු 10ක් දන්නවනේ මං පොලිසියට පෝ එස්.අයි කෙනෙක් හිටපු අත් දෙකෙම වෙඩි තියන්නත් පුළුවන් ඒක හැමතැනම ඔබනේ ඇත්තටම අත් දෙකෙම වෙඩි තියන්න පුළුවන් මට ට්‍රක් ගාලා මම අර කර අත් දෙකෙම වෙඩි තියන්න පුළුවන් පිස්තෝල් එකෙන් AS-84 T-56 හිතන්න පුළුවන්ද මං වගේ ගෑණියෙකුට එහෙම පුළුවන් කියලා පුළුවන් වෙඩි තියන්න ඇති පින්තූර එතකොට අත්තකුරු ගැන මං හදාරලා තියෙනවා ඇඟිලි සලකුණු ගැන හදාරලා තියෙනවා හොරු අල්ලන්නේ කොහොමද කියලා අදාරලා තියෙනවා. එකම දේ අවසනාවටදී මට ඒකෙන් අයින් වෙන්න වුණා. ඉස්සරහට යනකොට අපි හැමෝම එකට ඉස්සරහට යමු. පෞරුෂයක් නැති, කෙලින් කතා කරන්න බැරි,
Niwata minissu thamai oya pessanga gaha kohol didi mi oyage nuna dannoda kaath ekkada ayya hawasa hitiye kiyala ohoma ahana minissu inna ewa telephone mage langata ene ewa man me kiyanne harida hari lassana me me kathandara ahanna wenawa apita ewa ogolu hitanne man nathi kathandara අවුරුදු 15කට පස්සේ තාත්තා කෙනෙක් එනවා දුවක් තරං අවුරුදු 14 ළමයි තින මුණුපුරොත් තරං මේ ඒ දුවගේ මහත්තයා අපේ කුලේ නෙමෙයි කියලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා දැන් කුලේ නෙමෙයි ඉඳලු ප්‍රශ්නේ කුලයක් කොහෙද තියෙන්නේ ඒ තාත්තට කිව්වට වැඩක් නැහැ දැන් නම් බෙහෙත් පෙති දෙක තුනක් දෙනවා දැන් හරියන සයිකියාට්‍රික්ට දාලා දුන්නාට පස්සේ ටිකක් ඔන්න කටවහගෙන ඉන්නවා සමහර අයගේ මං කියුවේ අර අන්තයට යනවා කෙළවරට යනවා මෙන්න මේ මගේ කුලේම වුණා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැලු. දැන් බඳින්න කලින් අවුරුදු 15කට පස්සේ තමයි තාත්තට මතක් වෙන්නේ. දුවගේ ජීවිතය අවුල් වෙලා. දුව ළමයිත් එක්ක මැරෙන්න හදනවා. බෑනා කියනවා මම මයිංගනේ 18 වංගුවෙන් කාර් එක දාගෙන හතර දිනාම මැරෙනවා. බලන්න කොච්චර පවුද මේ මිනිසුන්ගේ මානසික ආතතිය නිසා වෙන ප්‍රශ්න. ඒක නිසා තව කෙනෙකුට රිද්දන්න කලින් හැමතිස්සෙම අර ওই චිත්ත වේග ඒ හරියට අර ওই ඇබෝජෙන්ලගේ චිත්ත ආයුධය වගේ තමයි අපි ළඟට එන්නේ චිත්ත වේග පිටත් කරලා පස්සේ මෙහෙම ගැහුවාම ආපහු අපේ පැත්තට මෙනවා. ඔයගොල්ලෝ හොඳක් කරොත් හොඳ එනවා. නරක කරොත් නරක එනවා. බුමරංග එන විදිහ දැක්කනේ. අද කාට හරි එහෙම ලියන්න හිතාගෙන ඉන්නවනම් දින්නම් මම පිස්සමින් කියලා හිතාගෙන ඉන්නවනම් කන්නාඩි ඉස්සරහට ගිහලා බලන්න ඇත්තටම මම පර්සනැලිටියක් තියෙන මිනිහෙක්ද කියලා. පර්සනැලිටි බින්දුවකටවත් නැති මොනවා හරි මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක් තමයි එහෙම ලියන්නේ. එහෙම කරන්නේ. එහෙම තියනවා නම් කෙලින් කතා කරන්න පුළුවන් නේ පොස්ටරට ඇතුල සර් මට ප්‍රශ්නයක් තියෙනවා මෙච්චර කල් මේ දෙපාර්තමේන්තුවේ මේ කැමරා හයි කරේ නැහැ සර් මොකද තියෙන ප්‍රශ්නේ ආන්න පුළුවන් නේ කෙලින්ගේ සර් එහෙනම් එහෙම හොඳින් සර් පොඩ්ඩක් කතා කරමුද මේකට යන වියදම අපරාධෙනේ අහන්න බැරිද කතා කරන්න බැරිද කින් කතා කරන්න ඕනේ එහෙම කතා කරන්නේ නැහැ මං කියන්නේ ඕගොල්ලන්ගේ දෙපාර්තමේන්තුවේ නෑනේ මේ ඕනම තැනක වැඩක් පටන් ගන්න ගියා මං දන්නේ නැහැ මේක ඇතුලේ ඒවා තියෙනවද කියලා මේක ලීයෙන් හදලා තියෙන්නේ අදාළ ඉලක්කයට ගිහින් ආපහු වෙනවා දැන් දැක්කනේ බූමරංගේ ඒක මතක තියාගන්න. පාලනය නොකළ හිතක් තියෙන කෙනෙකුට පාලනය නොකළ දිවකුත් තියෙනවමයි. පාලනය කරපු නැති හිතක් තියෙන කෙනෙකුට පාලනය නොකළ දිවක් තියෙනවමයි. ඇයි හිත පාලනය නෑ දැන් සර් එනවා නะ සර් ඇවිල්ලා කොච්චර කාලද මෙයාට? 2 years. 2 years ඇත්තද? අපි පරක් වුණා වැඩි නෙමුණ ගහන්නේ නෑ. නෑ ඒක තමයි. මම ඇත්තටම දන්නේ නැහැ. එතකොට දැන් ඉන්න මේ අලුතෙන් එනවලු ලොක්කෙක්. මොන පාලනය කරන්න බැරි හිතක් තියෙන කෙනාගේ වැඩ මම මේ කියන්නේ මම දන්නේ නැහැ සර්. මට අවසර දෙන්න මේක මගේ ක්‍රමයට කියන්න. නැත්තම් ආව ගෙන්නන්නේ නැහැ. ආ කවුද? ගාමිණී වගේ කියලා මිනිහේ. ওই වෙරළේකේ ඉඳලා තියෙන්නේ. හොඳ සෙල්ලම් තිබිලා තියෙනවා ඒ කාලේ. අද අනිත් මිනිහා මුකුත් දන්නේ නැහැ. ඇත්තටම මොනවද සිවිලා? ඒ වයිටි මේම කියන්න බෑ අපි හවස්ක සෙට් වෙමු හවස්ක සෙට් කරලා කියන්න. ඔන්න දැන් මේ දන්නේ නැහැ. කවුද දන්නේ නැහැ දැන් ඔන්න අරයා ගැන එයා මොකද කරන්නේ එයා වපුරනවා ඇවිල්ලා සමහර මිනිස්සු කුණු ලොරි වගේ ඇවිල්ලා වපුරනවා උදේට හලහලහලහල එනවා ලිෆ්ට් එකේ තල්න එනවලු ලොක්කෙක් වැඩි උස මහතාත් නැල්ලු මත්තුගම සෙන්ට්‍රල්ලු බැඳලාලු ළමයි දෙන්නෙකුත් ඉන්න මන් දන්නේ ඇසට කී දෙනෙක් ඉන්නවද නැයි ළමයි දෙන්නෙකුත් ඉන්නවලු ඔය ඔක්කොම වැඩක් නේ එහෙම මිනිස්සු උගත්කම් සුදුසුකම් වැඩි කලින් වැඩ කරලා හොඳ මුකුත් කියන්න හිතෙන්නේ ඇයි පාලනය කරපු නැති හිතක් තියෙන්නේ ඔය මේ සමහර ගොඩක් අය එහෙම ගොඩක් අය එහෙම අපි කැමති අපිට ළඟා වෙන්න බැරි ලක් ඔය හැමදාම මම දකිනවා මේ ඔය කමෙන්ට්ස් වල එක මිනිහෙක් ඉන්නවා නේද කෝස්ල මල්ලි හැමදාම අමා කියලා මොකක් හරි කුණු හරපයක් දාලා හෙන ගහපන් කියලා දාන මිනිහෙක් ඉන්නවනේ යාට හරියට මේ මට කියන්න ඕනේ කුණු හරපේ කියා ගන්න තේරෙන්නේ නැහැ වෙන මොකද්ද එයා දාලා තියෙන්නේ මොකක් හරි යන්නේ ඇති ඉතින් පව් සමහර අය හැම මේ දේශනාවම හොඳට අහලා ඒගොල්ලෝ මුකුත් කරලා නැහැ. හැබැයි දේශනාවක් අහලා අහලා ඒක පොඩි කෑල්ලක් අල්ලගෙන මෙන්න ගෑනුන්ට වැඩ කරන්න එපා කියලා අමාදිසානාක් කියනවා. ගෑනු ඉන්න ඕනේ ගෙදරලු. එහෙම නෙමෙයි මං කියලා තියෙන්නේ ගෑනු ගෙදර හිටියා ඉස්සර දැන් ඉන්න ඕනේ නැහැ. අරයා දාන්නේ අරක. ඒතොර ਵਿਚාරයක් නැති පාලනය කරපු නැති සිතක් කෙනෙකුට තියෙන කෙනෙකුට ඕන එකක් කරන්න පුළුවන්. හැබැයි කිසි දවසක ඒවට කලබල වෙන්නේ නැහැ. යන ගමන ඔගොල්ලෝ යන්න. මම සර්ට කියන්නේ මේ රට වෙනස් කරන්න පුළුවන්ම දෙපාර්තමේන්තුව මේක මේක කරන්න සර් මේක කරන්න හරි දියුණුවේ රන්දරටුව මතු වෙන්න නම් ආවේගවලට මතු වෙන්න ඉඩ දෙන්නම එපා ඒක තමයි මම ඕගලන්ට මේ වැඩසටහන පටන් ගන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම කියන්නේ ආවේග මතු වුණොත් දියුණුවේ ඉස්සරහට යන්න බෑ හරි
ඒක දැන් අර මම මේ දෙමළ සින්දුවට හරි ආසයි මට එපා අයියෝ සාමියෙනුකු වෙනං ඔයා වගේ මිනිස්සෙක් මට එපා එහෙම කියන්න පුළුවන් කෙල්ලෝ හදන්න ඕනේ නේ හැංගීම් ආවේගවලට මතු වෙන්න ඉඩ දෙන්නේ නැතුව ඉලක්කයට යන්න අකමැති පුද්ගලයෝ අපි අතර ඉන්නවාස හැබැයි ඒගොල්ලොන්ගෙන් අනිත් අයට හානියක් නැහැ ඒත් ඒගොල්ලෝ හරියට එක තැන පල් වෙන ජලාශ වගේ වැඩක් නැහැ කිසි ප්‍රයෝජනයක් නැහැ අනිත් අයට යන්න දෙන්නෙත් නැහැ ඉලක්කයට යන්න කැමතිත් නැහැ අනිත්‍යයට හානියක් නැහැ ලොකුවට හැබැයි වැඩක් නැහැ. ඕගොල්ලෝ තමන්ගෙම හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න මං එහෙම කෙනෙක්ද? මං එහෙම කෙනෙක් නෙවෙයි කියලා හිතන හිතන විදිය වෙනස් කරන්න. ඒ වගේම ඉවසීමේ ගුණාංගේ අපි ජීවත් වෙන ලෝකයේ අනිත් කෙනා විවසන්න අපි පුරුදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අනිකාගේ අපි දුවනකොට අපිට අනිත් කෙනාගේ මන්තිරුවට ඇතුල් වෙන්න වෙනවා. අපි යනකොට අපිට අනිත් කෙනාගේ මන්තිරුව පහු කරන්න වෙනවා. එතකොට අපිට ඉවසීමේ ගුණාංගය නැත්නම් අපිට ඒ කෙලවරට යන්න බෑ. දැන් මේ වැඩක් කරනකොට අරයක් අපෝ එක මට අයිති වැඩක් නෙමෙයි කියලා හිතන්න බෑ. මේ වැඩේ සාමූහික ප්‍රයත්නයක්. කෑම දෙන්න එක කට්ටියක්, අශරින් වලට එක කට්ටියක්, නම් කරන් එක කට්ටියක් නේ සාමූහික ප්‍රයත්න. අපේ රට ගැන අපි හිතන්න ඕනේ එහෙමයි. ඒක තමයි අපි හිතන්නේ මේක මට අයිති වැඩක්. මම මේක කරන්න ඕනේ. මට අයිති නැති වැඩේ වුණත් මට කරන්න පුළුවන් දායකත්වයක් තියෙනවා නම් මම ඒක කරන්න ඕනේ. එහෙම නැතුව අර කුණු ලොරි වගේ ඔක හරියන්නේ නැහැ. ඔක හරියන්නේ නැහැ. ඔක හරියන්නේ නැහැ කියන එක නෙමෙයි. නෑ මේක අපිට කරන්න පුළුවන්. Yes we can. Yes I can. මට පුළුවන්. අපිට පුළුවන්. මට පුළුවන් නම් අපිටත් පුළුවන්. එහෙම හිතන්න පුළුවන් වෙන්න ඕනේ. මානව සම්බන්ධකම් වල ගැටුම් ඇති වෙන එක ඉවසීමේ ඒක වළක්වන්න ඉවසීමේ ගුණය හරිම වැදගත්. මම හැමදාම ওই ගෑනු අයට කියන්නේ රණ්ඩු වෙනවා කියලා කිව්වහම දැන් සර් තහගෙන හිටියානේ. උදේ අර මැරෙන්න ගියපු පවුලක් මම කතා කර කර හිටියා. මම කිව්වේ කටේ වතුර පුරවගෙන හරි ඉන්න. මහත්තයා එන වෙලාවට මුකුත් කියන්නේ නෑ. කටේ වතුර වීරුට මේ කටේ වතුර ටිකක් පුරවගෙන ඉන්න අඩු ගන්න කියන වෙලාවවත් එතකොට පාලනය කරගන්න පුළුවන්. අදින් පස්සේ නෝන්ලා වතුර වීදුරුවා තියන් ඉන්න මුට මොන හරි කියන්න ඕනි කියලා හිතනවා නම් එන වෙලාවට වතුර ටිකක් කටේ තියාගෙන කරගෙන ඉන්න. අඩු ගන්න වචන මං කිව්වේ පාලනය කරපු සිතක් නැති කෙනාට පාලනය කරපු නැති දිවකුත් තියෙන විහිළුට මේ ඇත්තරම ඒක නිසා ඒ අනිත් කෙනාව ඉවසන ගුණය ඇත්තරම ඇති කර ගන්න. තැනට උචිත ගැළපෙන ඇඳුම් අර මම කිව්වේ ඊ අතන. ඒ වගේ මෙතන මම තව ළමයේ දැක්කා ඩෙනිම් ජැකට් එකක් ඩෙනිම් කලිස්මක් ඇඳලා බුරියට කරාබුවක් දාලා යන යන හැමෝම එයා දිහා මෙහිම හරි අප්‍රසන්න විදියට බලා. රජයේ ආයතනයකටනේ ඒ එනකොට එතන නිකන් මෝස්තර ප්‍රදර්ශනයක් නෙවෙයි නේද? ඒ එහෙම මම කියන්නේ තැනට ඕගොල්ලෝ විශේෂයෙන් රියදුරු මහත්තුරු කාර්යාල සහායක මහත්තුරු රැවුල කපලා සුදු කමිස ඇඳලා මං පුද්ගලික දුරගමනක් යනවා නම් ගොඩාක් වෙලාවට මේ තෝරගන්න රියදුරු මහත්තුරු හමුදාවේ විශ්‍රාම ගියපු අය රජයේ සේවෙන් විශ්‍රාම ගියපු රියදුරු මහත්තයෙක්ව ගත්තා එක හදිසි ගමනකට යන්න. ටිකක් දුර යනකොට මේ මට කියනවා දැන් මේක බොයිල් කරනවානේ මැඩම්. රියදුරු මහත්තයා කලින් බලන්න ඕන පරණකාරී බලන්න ඕනේ නේද? හැබැයි රජයේ වාහනයකට වගේම තමයි දුර අනිත් වාහනවල සරක. ඔය හරක්ට හොඳට මොලේ තියෙනවා. හැප්පෙන්නෙම අයාලේ යන ගවයෝ ගිහිලා රජයේ වාහනවලනේ. නැද්ද? අයාලේ යන ගවයෙකු සැපීම නිසා වාහනේ වම්පස විදුලි පහන අක්‍රීය විය ප්‍රධාන විදුලි පහන කඩලා අයාලේ යන ගවයා දන්නවා හැප්පෙනව නම් හැප්පෙන්න ඕනේ ආණ්ඩු එකකමයි ගිහිල්ලා. ප්‍රයිවට් එකේ හැප්පෙන්නේ නැහැ. ඌ දන්නවා ඌට මොලේ තියෙනවා. රියදුරු මහතුරු දානවා මීටරේ ගලවලා දුවන් මීටර් පැර දෙක ගැලෙවුවා ස්පීඩ් මීටරේ දුවවනො එච්චර දිව්වා රණින් චාටක ලියනවානේ එහෙම නේ රණින් චාට් ලියනවා දැන් කෝල් ගන්නකොට දැන් හමුදාවේ කෙනෙක් පෙන්ෂන් ගත්ත කෙනෙක් සර් කවදාවත් වාහනේ අපි ඇදලාදී ඕහෝ එනවා මම එනක මම යනක මම එහෙම කියන්නේ රජේ රියදුරු මහතුරුන්ට මම අද කියන්නම් කවදාවත් නිලධාරියෙක් වාහනේ යනකොට හරි තනියෙන් යනකොට හරි එහෙම ෆෝන් එකකින් කතා කරන්න එපා. ඒක හොඳ සිරිතක් නෙවෙයි. හැබැයි ගොඩක් රියදුරු හැමද කපා මයින බලක් වෙයි. සර් ගියා එනවා. හය එනවා තියෙන pore එනවා තියන්න ඈ. මං දන්නේ ලොකු මහත්තයෙක් ෆෝන් එක රෙකෝඩර් එක දාලා ගියා ඇතුලේ. ගියා මං දන්නේ තාම නෑ. අමුතු තැනක් මට දැම්මා වීඩියෝ මේ කෙනාල රෙකෝඩ් කරන්න එපා. නෑ මම විහිළුවට නෙමෙයි මේවත් නාන් දැඟ හොදන්න එකම ඇඳුම හරි රියදුරු මහත්තයේ කේසී කාමරේට නැග්ගොත් නිකන් මේ දාඩිය ස්ප්‍රේ කරගෙන හරි අමාරුයි ඇතුළේ යන්න නෝනට මහත් නෝන සෙන්ට් ගාලානේ ඉන්නේ නේ.
Samar lalu me kanta mandel kini dari ke wadah kanu deh kulu kira nala ende kia. Turi yadur mahat ya lalu me bina mukut kara nani bade mna nala ende mukur dama wane ira wane ni kia. Ima yata me lalu dia. Esa me mata ina prashna mandal ni iwa yata da. Eka nisa pri yadur mahat turu ka ale ala kam karu mahat turu. Api yoko dan ika area ta iti bade me ata iti bade ni me. Api kara nala ika yata dia. Ima tamang tamang me indo honda ta. Lassana ta inda, lassana ta rawla ka plenda, honda ta andi inda, hari ikama hari hodra ma edra andi inda, sabat deka edra gatta, mihimi edra gatta, shirt guding edra gatta, edra gani ano, koi edra aji sevit, ipa lassana ta inda, de mango gulangi meka ta inda, iti kaling me lassana eduma, dani mona karabu deka ta, dani mona serapu deka ta, gini ani mona handbag ta, ihima netta ngogulu, mingin kang, har dumba ting edra wagi ma meten ta wana. Nah, ini indah. Nah, itu ane dada ay megalu mang samudra dewi dekce kedi. Kayak dekak itu kan lama ini puri daurud dasi dahate kelu tek. Netu apa nasate mang? Kayak dekak itu teri nari golu manti mulai mau mahasi nanti mang kono. Tapi nanti ando ando nanti musa. Ini lama ya sih ini ela. Perasaan aku udah ela. Ecer aja macam ini. Hari ini sah, mi Dah yamik mulu kayak orang amatir atau dengen video, eh kahari baca kat, misalnya kok, kalau kau mana, dengen ini, hari ini, dengen amatir atau, ah ni, kau mana ya, udah kau lagi kima melati ini, hari, ne boru ni me, sama hari ya, dengen, mahatnya no berdua kisrat, eh atau dengen orang film, dengen pirimi, hamat istimewa gani ekuta, amatir atau dengen kota istilah gani, kena amatir ikkarot twitterai. Pirimia atau deni, setelah dua pukulan pirimia, ah nih kalau pirimia pernah atau deni, hari ini, setelah mama atau dunno tamai, ek mahatya dah nama atau deni, gani at me hema, api sama hari pirimia ini mah, orang mata keran deh payah kan, sama hari pirimia ini mah me hema, nama lu tadah koran me hema kadend, ah nih ya mama hari kaya macam ini orang, gal, mati itu lah hilang deh sini keran mang itu rene kak ne, ayah hari thank you, hari ya atau deni, ekan hari kan me Lengga tu kami tuan, eh teh balan. Dia ogol dia kau ogol dia makin ni, kuge mah balan ni mang kata kere, ni kamera yang ini kene kini ada hitiye ni eh tera, eh makin ni kuge eh teh sambandi hari benda kat, eh icon. Apa dia kali agi ham gejala dia icon tak kiri ni kah, eh tu mana, no mahatya anak kota, no nama him, mana doya ni, bat, hari tu, me. Ada nama kelas kia, ada bahu itu mahatya, u balanu puluan cara mereka sama gigi kerja. Nama kelas kia, gila tangga dari India deh. Un, itu hehe pa. Eno kota istirahat gigi lah, hina, vela, kata agalah ni. Ada u samar mahatya itu kira nona bumbu kiri ina dek. Kamu apa beri andi itu lalu kita. Apa beri andi itu lalu office kita. Iki tuh mah truoti kerana sali ham meninda mana mi? Pau? Khabar dah awat, thawa kene kute anum pada kian ni pas samahala tapi dahne, api kian ni anum pada dekira. Ibu nora eva gen samahar velat ani tegi hitari dendu pulua. Mangukulan kiu ani panle keraga tenati hita kian ni panle keraga tenati diva. Iki ni sa ani thaya te hima anum pada kira ni dewan de hitan dewat tepa. Iki atterma hunda deyak ni mi. Mika kai ke api dah nasukya mati dah. Bila mana setengah api ada tu semua memang kerumah tu kamarnya. Oh, saya kanti macam dahamu. Mang bau tika salah sum depan tu main tuh benue. Mang hamdam, magai deshnya akibat orang kota mampu ani video ni kut kerana. Mang suhiti bantu benua mes pay gana kugulu magai tikar endira hitiya. Tempat arah dana kerat. Alut jiwitya, alut taurudak, alut neum situ video ini purogan. Jiwitya benas kerana puluang kia lah hitan. Sah api ada re ani tayat dengen puluang kia ni kagena kata kere. Ibagai mubat semua Mage gaman mawat, me khanda ya mahunda energetic khanda ya makila pain wasa. Mangoi kepo, hamade mo ugulan apply keragaan depan. Meka YouTube beke dahas gana, lakshagana, balanwa.
mangga ogolan de geniyanna dena paniwide salasuma niwaradi na kiyala koi welawakawat kalabala wenna epa habai salasuma niwaradi na kiyala danunoth salasuma wenas karanda kisi welawaka aramuna wenas karanna epa sir ratama galapena ekak mama daagena ave ogolanta dannawa nan salasuma wenas karanna oni kiyana eka Goal leka ne mei wenas karanna one salasuma kiyana ekai man ogolanta kiwwe eka mama kiyanna hetuwak tiyena ogolange departamentu ehttatama me mokadda harima mulu ratema thiranaatmaka departamentu mulu ratama thiranaya karanne ogolange etukota ogolanta karanna ogolo ehttatama if the plan doesn't work change the plan not the goal Iktama to gulanti kian donun, iwa gema mama gana pukie pu kavia king me persera hana iwer karanda les, no saha mage pratene sama inanda mali mahatmi gai nakarna ilanga gite ti, ni api anti mata handi ni gite, na mata mango batik ka dodo malu weni na he, me kim pasi, mama mata kia gana, mama mata adre kini ka terma mama mata sama iguda ma adre, kauru tawada, mage daru dena, mage samia ne. Mamai mata kor adi yang adre, ini pasi mangi gulanta ta adre, mama mata adre nukor mata gulanta adre karena beh, atta kata wek, kauru hari gulanta kira nama mage panata ta adi adre kira, ya mi ngai mi ni kira mai onde, panata adre nanti kene kanit kira ada adre karena ne, atta ek, oyo drive karena kota, mangi patte beh la sama ino dan waktu ma mi anita mereni, kuda kura riyo dura mereni, patte ge kira mereni. Pilihan ride beren, hari ini nam mata subuh pandinya, kayak dana no ada, mama gur mata gurda kadre nisa, kandulu pirunu asa dera hina vela inang, andulu lovak elia karena pahan taru avenna, mage kandulu osari patin horeng pisa daman nam, hetat ude arunella vela langgam inna, mama amadi sana ya ke, gurda suci, mage prasthane itu masawan dira, api mewet serana nimaku.